තමයි අද පාඩම යාන්ත්‍රීකරණය කියන පාඩම තමයි තියෙන්නේ ජයපති තාක්ෂණයේදී 13 වසරට නියමිත වෙලා තියෙන පළමු පාඩම තමයි මේ යාන්ත්‍රීකරණය කියන පාඩම. ඉතින් එතෙන්දි ඉස්සරහම අපි කතා කරන් තියෙන්නේ ජලය සවීම හා සම්බන්ධ කොටසක් තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි මේ කොටස ඉස්සලාම ගැන කතා කරමු. හරි. ජලය සවීම යනු යම් ජල පෙබුවක සිට ඉහළ ටැංකියකට හෝ ඉහළ වගා භූමියකට ජලය ගෙන යාමයි. අපි ගත්තොත් මේ ජලය එසවීම කියලා කියන්නේ යම් ජල පෙබයක සිට අපි ගත්තොත් එහෙම ජල පෙබය ලිඳක් වෙන්න පුළුවන්, වගා ලිඳක් වෙන්න පුළුවන්, වැවක් වෙන්න පුළුවන්, ඇලක් වෙන්න පුළුවන්, යම් පොකුණක්, යම් දිය කඩිත්තක් වෙන්න පුළුවන්, කුමන ආකාරයි. හරි. යම් ජල පෙබයක සිට ඉහළ ටැංකියකට අපි ගත්තොත් ඉහළ ටැංකියක් කියලා කියන්නේ එය ඔකට තේරවන කුමන හෝ විදියේ වතුර රැස් කරගන්න පුළුවන් ටැංකියකට හෝ ඉහළ වගා භූමියකට ජලය ගෙන යාමයි. ඔව්. මොකද මේ ජලය සවීම කියලා කියන්නේ යම් ජල පෙබයක සිට ඉහළ ටැංකියකට හෝ ඉහළ වගා භූමියකට ජලය ගෙන යාම තමයි මේ ජලය සවීම කියලා බොහොම සරලව කියන්නේ. හරි. ඒක පැහැදිලිනේ. රයිට්. ඊළඟ තමයි ජලය සවීමේ ක්‍රම. ජලය සවීමට යොදා ගන්නා උපාංග සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන උපාංග ලෙස කොටස් දෙකකට බෙදිය හැක. ඔව්. ප්‍රධාන වශයෙන් මේ ජලය සවීම ගැන කතා කරොත් එහෙම ජලය සවීමේ මේ උපාංග හරි එහෙම තමයි ජලය අපි ගත්තොත් එහෙම ජල පෙබේ සිට හරි ජල පෙබේ සිට වගා භූමියට හෝ එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම මේ අදාළ ටැංකියට හරි ජලය ගෙන යාම සඳහා භාවිතා කරන උපාංග අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සාම්ප්‍රදායික, අනිත් එක තමයි සාම්ප්‍රදායික නොවන ක්‍රමය. හරි. එතෙන්දී අපි කතා කරමු ජලය සවීමේ සාම්ප්‍රදායික නොවන උපාංග ගැන අපි කතා කරමු. දැන් මෙතන දැන් වතුරටත් මේ සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන කොටස් ගැන කතා කරමු. දැන් මෙතෙන්දී අපි සාම්ප්‍රදායික නොවන කොටස් ගැන අපි කතා කරනවා. සාම්ප්‍රදායික දේවල් ගැන කතා කරලොත් ඔය යොත්ත, කප්පි මගින් ජලය එසවීම, ජල රෝදය, ඒ වගේ දේවල් තමයි සාම්ප්‍රදායික ක්‍රම කියලා කියන්නේ. හරි. පැහැදිලිනේ. හරි. මම ඒ ගැන මෙතන විස්තරයක් කරන්නේ නැහැ. මොකද ඔවා දන්නවා. අපි මීට කලින් මම හිතන පාඩමක් අපි කතා කරලා තියෙනවා. තුන්වෙනි පාඩම. හරි. අපි කතා කරලා තියෙනවා 12 වෙනි ශ්‍රේණියේ ජයපත් තාක්ෂණය වේදය තිබෙන තුන්වෙනි පාඩමේ 12 වෙනි ශ්‍රේණියේ තුන්වෙනි පාඩම මට මතක හැටියට. හරි. තුන හෝ දෙක දෙවෙනි පාඩම හෝ තුන්වෙනි පාඩම. හරි. මට පාඩම හරියට මතක නැහැ. ඉතින් කෙසේ හෝ ජලයේ සීමේ සාම්ප්‍රදායික නොවන උපාංගන යම් යම්කිසි ප්‍රමාණයකට කතා කරනවා මේ පාඩම ඇතුලේ. හරි. එතකොට ජල එසවීමේ සාම්ප්‍රදායික නොවන උපාංග ගත්තොත් ප්‍රධාන වශයෙන් අංක එක කේන්ද්‍රාපසාරී ජල පොම්ප. හරි. කේන්ද්‍රාපසාරී ජල පොම්ප ගැන මේක කතා කරනවා. ඊළඟට තමයි පිස්ටන් පොම්ප. හරි. පළවෙනි එක සාම්ප්‍රදායික නොවන උපාංග ගැන කතා කරොත් කේන්ද්‍රාපසාරී ජල පොම්ප, අනිත් එක තමයි පිස්ටන් පොම්ප. හරි. කේන්ද්‍රාපසාරී ජල පොම්ප සහ පිස්ටන් ජල පොම්ප. රයිට්. ඉස්සලාම අපි කතා කරමු කේන්ද්‍රාපසාරී ජල පොම්ප. රයිට්. කේන්ද්‍රාපසාරී ජල පොම්ප ගැන කතා කරොත් මේහි ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. පිටාර විවරය. හරි. පිටාර විවරය, චූෂණ විවරය, එවැගේම ඇසුරුම, අක්ෂ දණ්ඩ, ඉම්පෙලරය සහ කසුව කියන කොටස් ටික. හරි. ප්‍රධාන වශයෙන්ම නැවතත් කියව පිටාර විවරය, ඇසුරුම, චූෂණ විවරය, අක්ෂ දණ්ඩ, ඉම්පෙලරය, එවැගේම කසුව. හරි. මෙන්න මේ උපාංග ටික ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතුයි. හරි. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ මෙතන තියෙනවා මෙන්න මේ රූප සටහන අනිවාර්යෙන් ඔබ දැනගත යුතුයි. මේ රූප සටහන අනිවාර්යෙන්ම ඔබ හොඳට බලා ගන්න. මේ රූප සටහන් ටික ඉම්පෙලරය. හරි. මෙතනදී ඉම්පෙලරය කියලා කොටසක් තියෙනවා. ඒ වගේම චූෂණ නලය. හරි. පැහැදිලිනේ මේ රූප සටහන්. ඒ වගේම පිටාල නලය. හරි. මෙන්න මේ කොටස් තමයි ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රාපසාරී පොම්පේක ප්‍රධාන කොටස් වෙන්නේ. අනිවාර්යෙන් මෙතන තව රූප සටහන් තියෙනවා. මේවා හොඳට මතක තියාගන්න. ප්‍රධාන වශයෙන් ඉම්පෙලරය, මෙතන ඉම්පෙලරය තියෙනවා. ඒ වගේම ඉම්පෙලරය ඇස. හරි. කියන කොටස් ටික මෙතන තියෙනවා. එතකොට ඔබට මේ රූප සටහන දැන් අපි ගත්තොත් ජල කේන්ද්‍රාපසාරී ජල පොම්පයක් ගැන කතා කරොත් එහෙම ඔබට මෙම කොටස් අනිවාර්යෙන්ම නම් කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. හරි. මීට කලින් මම හිතන පේපර් වලට ඇවිල්ලා තියෙනවා. හරි. ඔබට මට මතක හැටියෙන් මීට කලින් පේපර් වලට මේවා ඇවිල්ලා තියෙනවා. හරි. ඔව් ළමයි. ඔව්. අපි දැන් බලමු කේන්දාපසාරි පොම්පේක මූලධර්ම. හරි. කේන්දාපසාරි පොම්පේක මූලධර්ම මොනවද කියලා බලමු. හරි. රයිට්. ආවරණය කළ කොපුවක් තුල පාජකය මත ඉම්පෙලරය. හරි. කැරකීමෙන් ඇතිවන කේන්ද්‍රාපසාරී බලය හේතුවෙන් පාජකයේ කෙළවර විශාල පීඩනයක් ඇති වෙනවා. ඔව්. අපි ගත්තොත් මේ කේන්ද්‍රාපසාරී පොම්පේක මූලධර්මය තමයි ආවරණය කරන ලද කොපුවක් තුළ මේ ඉම්පෙලරය. එහෙම තමයි මේක ඉම්පෙලරයට කියන තවත් නමක් තමයි පාජකය කියන්නේ. මේ පාජකයේ කැරකීමෙන් ඇතිවෙනවා යම් කේන්ද්‍රාපසාරී බලයක්. හරි.
හරි එතකොට කේන්දාපසාරි බලය කියලා කියන්නේ උදාහරණ වශයෙන් අපි ගත්තොත් තැටියක් හරි මේ තැටියක් ගත්තොත් මේ තැටිය කැරකෙනකොට භ්‍රමණය වෙනකොට මේ මැද ඇති වෙනවා මේ මැද කේන්ද්‍රයේ තියෙනවනේ හරි ඒ කේන්ද්‍රය තුල ඇති වෙනවා යම් බලයක් ඒ කියන්නේ කේන්ද්‍රයෙන් පිටතට යම් බලයක් ඇති වෙනවා ඔන්න ඔය බලය තමයි කේන්දාපසාරි බලය කියලා කියන්නේ හරි එතකොට මෙන්න මේ කේන්දාපසාරි බලය හේතුවෙන් පාජකයේ කෙළවර යම් විශාල පීඩනයක් ඇති වෙනවා පාජකය කියන්නේ ඉම්පෙලරේ හරි මේ අපකට පැහැදිලි මේ ඉම්පෙලරේ කියන කොටස එතකොට විශාල පීඩනයක් ඇති වෙනවා ඒ නිසා කේන්ද්‍රය මත ඇති වෙන යම් චූෂණ බලයක් කියන්නේ ඇද ගැනීමේ බලයක්. එතකොට මෙන්න මේ බලය නිසා කේන්ද්‍රයට සවිකල නලයක් මගින් ජලය ඉහළට ඇදි එන අතර පීඩනය නිසා පරිධියට සවිකල නලයකින් ජලය ඉහළට තල්ලුවේ. මෙන්න මේ කතාව ඔකට හොඳට කටපාඩම් කරගන්න. හරි? කේන්දාපසාරි පොම්ප එක මූලධර්මය ඔබ හොඳට පැහැදිලි මේ මතක තියාගන්න. මේක හොඳට කටපාඩම් මතක තියාගන්න. ආවරණයක කළ කොපුවක් තුල ඉම්පෙලරේ තියෙනවා. එතකොට ඉම්පෙලරේ කැරකවීමෙන් ඇති වෙනවා කේන්දාපසාරි බලය. මෙන්න මේ කේන්දාපසාරි බලය හේතුවෙන් පාජකයේ කෙළවර යම් විශාල පීඩනයක් ඇති වෙනවා. එම නිසා කේන්දේ මත ඇතිවන චූෂණ බලය නිසා චූෂණ බලය කියන්නේ ඉහළට ඇද ගැනීමේ බලය. හරි? උරා ගැනීමේ බලය. හරි? ඔහොම මතක තියාගන්න. බලය නිසා කේන්දේට සවිකල නලයක් මගින් ජලය ඉහළට ඇදී එන අතර හරි? පීඩනය නිසා පරිධියට සවිකල නලයකින් ජලය ඉහළට තල්ලුවේ. හරි මෙන්න මේ කතාව හොඳට මතක තියාගන්න. කේන්දාපසාරි පොම්පේ මූලධර්ම. එතකොට ක්‍රියාකාරීත්වය අනුව කේන්දාපසාරි පොම්ප ආකාර දෙකයි. ප්‍රධාන වශයෙන් ස්වර්පූර්ණේ වන පොම්ප සහ ස්වර්පූර්ණේ නොවන පොම්ප කියලා වර්ග දෙකයි. එතකොට ක්‍රියාකාරීත්වය අනුව කේන්දාපසාරි පොම්ප වර්ග දෙකයි. ස්වර්පූර්ණේ වන සහ ස්වර්පූර්ණේ නොවන. හරි පැහැදිලිනේ? රයිට්. ඊළඟ කොටස. කේන්දාපසාරි පොම්පේ ක්‍රියාකාරීත්වය බලමු. රයිට්. පොම්පේ ක්‍රියාත්මක වල පාජක කුටිරේ පාජක එහෙම නැත්නම් ඉම්පෙලරේ වේගයෙන් භ්‍රමණය. ඔව්. අපි දන්නවා සාමාන්‍ය මේ පොම්ප අපි ගත්තොත් මේ කේන්දාපසාරි පොම්පය ක්‍රියාත්මක කරොත් අනිවාර්යයෙන්ම වෙන දේ මොකද්ද මේ පාජක කුටිරේ තියෙනවා පාජකය ඉම්පෙලරය. හරි ඔකට දැන් දන්නවා ඉම්පෙලරය කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ ඉම්පෙලරය වේගයෙන් භ්‍රමණය වෙනවා. පැහැදිලි? ඊට පස්සේ එවිට පාජකයේ කේන්දයේ සිට ඉවතට අංශු නලය හරහා ගමන් කිරීම හේතුවෙන් පාජකයේ කේන්දයේ ආසන්නයේ රික්තකයන් නිර්මාණය. ඔව්. මෙන්න මේ අපි ගත්තොත් මේ ඉස්සලා වෙන්නේ මෙන්න මේ පාජක හොඳ වේගයෙන් භ්‍රමණය වෙනවා. එවිට පාජකයේ කේන්දයේ සිට ඉවතට අර මං කිව්වේ කේන්දාපසාරි බලය. හරි? එතකොට මේ පාජකයේ වේගයෙන් භ්‍රමණය වෙන උතර එතකොට කේන්දාපසාරි බලයක් ඇතන. ඒ කියන්නේ කේන්දයේ සිට ඉවතට එහෙම නැත්නම් පිටතට. හරි? අංශු නලය හරහා ගමන් කිරීම හේතුවෙන් පාජකයේ කේන්දයේ ආසන්නයේ රික්තකයක් නිර්මාණය. ඔව්. මෙන්න මේ පාජකයේ අපි ගත්තොත් මේ මැද කේන්ද්‍රයේ ආසන්නයේ රික්තකයක් එහෙම නැත්නම් හිස් වාක් නිර්මාණය වෙනවා. එම නිසා එම ඒ රික්තකය නිසා කේන්දර සම්බන්ධ චූෂණ නලය ඔස්සේ ජලය ඉහළට ඇදීනවා. පැහැදිලි? හරි. අර කලින් කියපු කතාව. ජලය ඇදී එන විට පාජක භ්‍රමණය වීමෙන් පාති නිසා එහි හට ගන්නා චාලක ශක්තියම කුටීරය තුලදී ජලය ලබාගෙන පොම්පේ පිටාරමුව තුලින් ජලය ඉවතට යොමු කරයි. ඔව්. අවසානයේදී වෙන්නේ මෙන්න මේ අපි ඉහතින් කතා කරපු හේතුවෙන් දා ජලය ඉහළට ඇදිලා එනවා. ඇදී එන විට පාජක භ්‍රමණය වීමෙන් පාති නිසා එහි හට ගන්නා චාලක ශක්තිය. හරි. ඔතන තියෙනවා චාලක ශක්තිය. හරි හරි. එම කුටීරය තුලදී ජලය ලබාගෙන පොම්පේ පිටාරමුව තුලින් ජලය ඉවතට යොමු කිරීමක් මෙතනදී වෙනවා. හරි. පැහැදිලිද? දැන් මෙතනදී ඔය කියන කතාව පැහැදිලි. මේදී ඉම්පෙලරේ. හරි. ඉම්පෙලරේ භ්‍රමණය වෙනවා. භ්‍රමණය වුණාට පස්සේ මෙතනදී කේන්දාපසාරි බලයක් ඇති වෙනවා. කේන්දාපසාරි බලයක් ඇති වෙලා රික්තකයක් නිර්මාණය වෙනවා. එතකොට ඒ රික්තකය නිසා මේ චූෂණ බලයක් ඇතිලා ඒ චූෂණ බලය ඔස්සේ මේ චූෂණ නලය ඔස්සේ ජලය ඉහළට ඇද ගැනීමක් තමයි මෙතනදී වෙන්නේ. පැහැදිලි. එතකොට ඔකට පැහැදිලි ඉම්පෙලරය තියෙනවා. ඒ වගේම මැද තියෙන ඉම්පෙලර ඇස. හරි. එතකොට මෙන්න මේ කොටස් අනිවාර්යෙන්ම ඔබ මතක තබා ගත යුතුයි. හරි. හොඳයි මම කතාව. හරි. රයිට්. පිස්ටන් ජල පොම්ප. ඔව්. දැන් අපි කේන්දාපසාරි ජල පොම්ප ගැන කතා කරා. දැන් අපි කතා කරමු පිස්ටන් ජල පොම්ප ගැන. රයිට්. පිස්ටන් පොම්පේ මූලධර්ම. පිස්ටනේ සහිත සිලින්ඩරාකාර කුටීරයක් තුළ යාන්ත්‍රික රික්තකයක් ඇති කර ඒ තුළට ජලය ගලා එමට සලස්වා පසුව ඒ තුළ පීඩනය වැඩි කිරීමෙන් ජලය පිටට තල්ලු කිරීම එහෙම නැත්නම් ලබා ගැනීම පිස්ටන් පොම්පේ මූලධර්මය තමයි. මෙතනදී තමයි පිස්ටන් සහිත සිලින්ඩරාකාර කුටීරයක් තමයි තියෙන්නේ. පිස්ටනේ සහිත මේ අපි කතා කරත් මේ කතා කරන්නේ නල ලිඳක් ගැන. හරි. නලලින් ඔකට දන්නවා. එතකොට මම හිතන්නේ වියලි කලාපේ ගොඩක් තියෙනවා. හරි. නලලින් කියන දේවල් නලලින්ද කියන දේ වියලි කලාපේ ගොඩක් දුර තියෙනවා. සාමාන්‍ය දුර පළාත් කොළඹ ඒ වගේ පැතිවලට මම බොහෝ දුරට දැකලා නැහැ. නමුත් වියලි කලාපේ තියෙනවා. හරි. එතකොට පිස්ටන් පොම්පේ මූලධර්මය තමයි පිස්ටනයක් සහිත සිලින්ඩරාකාර කුටීරයක් තියෙනවා. මෙම කුටීරය තුළ යාන්ත්‍රිකව හරි ඒ කුටීරය තුළ යාන්ත්‍රිකව රික්තකයක් ඇති කරනවා. හරි. රික්තකයක් ඇති කිරීමෙන් තුළින් ඒ තුළට ජලය ගලා එමට සලස්වනවා. හරි. පසුව
ඒ තුළ පීඩනය වැඩි කිරීමෙන් ජලය පිටතට තල්ලු කිරීමක් එහෙමත් නැත්නම් ලබා ගැනීමක් තමයි වෙන්නේ. එතකොට මේ පිස්ටන් පෝ ජල පොම්ප එහෙමත් නැත්නම් මේ නලලින්දේ අපි නලලින්ද කියලා සාමාන්‍ය කියන්නේ මෙතනදී භාවිත කරන්නේ පිස්ටන් ජල පොම්ප. හරි මේක සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ නලලින්ද කියලා තමයි පාවිච්චි කරන්නේ. හරි එතකොට මෙතන ප්‍රදර්ශන කොටස් කීපයක් තියෙනවා මේ පිස්ටන් ජල පොම්පේ. අපි ගත්තොත් ජලය තියෙන පහළ. අපි ගත්තොත් භූගත ජලය ඉහළට එසවීම සඳහා තමයි මේ පිස්ටන් පොම්ප භාවිත කරන්නේ පිස්ටන් ජල පොම්ප. එතනදී ප්‍රධාන වශයෙන්ම භූගත තියෙන ජලය එවාගෙම මෙන්න මේ නලයේ තියෙන චූෂණ නලය. එතන මෙන්න මෙතනට කියනවා මෙතන චූෂණ නලයනේ චූෂණ කපාටය. හරි මෙතනට අපි කියන්නේ චූෂණ කපාටය. හරි ඒක ඔකටි හදාගන්න. මෙතන චූෂණ නලය චූෂණ කපාටය. එතන චූෂණ නලයේ තියෙන මෙතන. හරි ඔය ජල පෙබය එවාගෙම පිටාර නලය පියන එවාගෙ හැන්ඩල්. ඔය හැන්ඩල් ඉහළට පහළට කරලා තමයි මෙතන මේ තියෙන පිස්ටනය අපි චලනය කරවීමක් කරන්නේ. හරි අපි කතාවරතර යාන්ත්‍රික එහෙමත අර යාන්ත්‍රික රික්තකයන් නිර්මාණය කරන්නේ ඔන්න ඔය හැන්ඩලෙම ඔස්සේ. හරි හැන්ඩලෙ ඉහළට පහළට කරනවා. එතකොට හැන්ඩලෙ ඉහළට කරනවා කියන්නේ පිස්ටනය පහළට යනවා. හැන්ඩලෙ පහළට කරනවා කියලා කියන්නේ මෙන්න මේ පිස්ටනය ඉහළට යනවා. හරි පැහැදිලිද? දැන් මෙතන හැන්ඩල් එක පහළට වෙලා තියෙනවා. එතකොට මේ පහළට වෙලා තියෙන වෙලාව ඔකට මේ පිස්ටනය ටිකක් ඉහළට ගිහලා තියෙනවා මේ රූප සටහනේ. හරි පැහැදිලිද? එතකොට මේ හැන්ඩල් එක පහළට කරා කියලා කියන්නේ පිස්ටන සෝරි ඔ ඉහළට කරා කියලා කියන්නේ පිස්ටනේ පහළට. හරි එතකොට ඒ විදිහට තමයි මෙතනදී මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට පොම්ප දණ්ඩ හැන්ඩලය පිස්ටනය ඒ එතන තියෙනවා පිටාර කපාට. එතකොට ඔබ මේ රූප සටහන් ඇඳලා නම් කරගන්න එය වැදගත් වෙනවා. හරි මේවා අනිවාර්යෙන් පේපර් වලට ඇවිල්ලා තියෙනවා සහ එන්න පුළුවන් කොටස්. හරි ඒකින්ද ඔබ මේ ටික හොඳට මතක තියාගන්න. මෙතන මම නැවතත් කියනවා මෙතන චූෂණ නලය නෙවෙයි චූෂණ කපාටය. හරි චූෂණ කපාටය කියලා ඔබ එතන දාගන්න. හරි හරි පිස්ටන් පොම්පේ ක්‍රියාකාරීත්වය. හරි පිස්ටනය සිලින්ඩරය ඔස්සේ පහළට ගමන් කිරීමේදී චූෂණ කපාටය වැසී පිටාර කපාටය විවෘත වී සිලින්ඩරය තුළ ඇති වාතය ඉවත් වේ. ඔව් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ පිස්ටන් පොම්පවල හරි ප්‍රධානම අපි ගත්තොත් පිස්ටනයක් තියෙනවා කියලා කිව්වා. ඒතොර මේ පිස්ටනය අපි ගත්තොත් ඉහළ පහළ කිරීමෙන් තමයි එතනින් රිත්තයක් ඇති වෙලා මේ චූෂණ නලය තුළින් ජල ඉහළට ගලාගෙන යෑමක් තමයි කරන්නේ. හරි ඒක යාන්ත්‍රිකව අපි කරනවා කියලා කිව්වා. එතකොට මේ යාන්ත්‍රික බලය ලබා දෙන්නේ මෙන්න මේ හැන්ඩලෙන්. හරි එතකොට අපි ගත්තොත් එහෙම දැන් ඔය කට්ටිය පිස්ටන් පොම්ප වල එහෙම නැත්නම් නලනිදේ කොටස් පිළිබඳ ඔබ දැන් දැනුමක් තියෙනවා. එතකොට මෙතෙන්දි කතා කරන්නේ පිස්ටන් පොම්පේ ක්‍රියාකාරීත්වය. එතකොට මෙතෙන්දි වෙන්නේ පිස්ටනේ සිලින්ඩරය ඔස්සේ පහළට ගමන් කිරීමේදී චූෂණ කපාටය වැසී පිටාර කපාටය විවෘත වී සිලින්ඩරය තුළ වාතය ඉවත් වේ. ඔව් ඔකට හොඳට මතක තියාගන්න පිස්ටනය පහළට ගමන් කිරීමේදී චූෂණ කපාටය වැහෙනවා. වැහිලා පිටාර කපාටය විවෘත වෙලා සිලින්ඩරය තුළ යම් වාතය ප්‍රමාණයක් තියෙනවා නම් ඉවත් වීමක් සිදු වෙනවා. පැහැදිලි? දෙවෙනි එක තමයි පිස්ටනය ඉහළට ගමන් කරන විට පිටාර කපාටය. දැන් පිස්ටනය පහළට ගමන් කිරීමේදී වෙන දේ කිව්වා. දැන් අපි කතා කරන්නේ ඉහළට. හරි ඉහළට ගමන් කිරීමේ කරන විට පිටාර කපාටය වැසි. හරි පිටාර කපාටය වැසි එතෙන්දී දැන් පිස්ටනේ ඉහළට ගමන් කිරීමේදී වෙන්නේ පිටාර කපාටය වැහෙනවා. පිස්ටනේ පහළට ගමන් කිරීමේදී චූෂණ කපාටය වැහෙනවා. පැහැදිලි? ඒක ඔබ මතක තියාගන්න. සිලින්ඩරය තුළ පිස්ටනේ පහළ කොටසේ රිත්තයක් හටගනව. පිස්ටනේ ඉහළට ගමන් කරන විට. හරි පිස්ටනේ ඉහළට ගමන් කරන විට පිටාර කපාටය වැහෙනවා. වැහිලා සිලින්ඩරය තුළ පිස්ටනේ පහළ කොටසේ. හරි මේ සිලින්ඩරය තුළ පිස්ටනේ තියෙන මේ පහළ කොටසේ රිත්තයක් හටගනව. රිත්තයක් කියන්නේ හිස් බවක් හටගනව. මේ විට චූෂණ නලයේ ඔස්සේ සිලින්ඩරය තුළට ජලය පැමිණේ. ඔව්. මෙන්න මේ ඇති වෙන හිස් භාවයේ හින්දා අපි ගත්තොත් එහෙම දැන් ඔන්න පිස්ටනය ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරාට පස්සේ පිටාර කපාටය වැහෙනවා. එතෙන්දී සිලින්ඩරය තුළ පිස්ටනේ පහළ කොටසේ මේ හිස් බවක් රිත්තයක් හට ගන්නවා. ඉතින් මේ විට චූෂණ නලයේ ඔස්සේ. හරි මේ විට චූෂණ නලයේ ඔස්සේ සිලින්ඩරය තුළට ජලය පැමිණීමක් වෙනවා. චූෂණ නලය කියන්නේ මේ ඇද ගන්න. එහෙම නැත්නම් ජලය ඉහළට අදින නලය. හරි පැහැදිලි? ඊළඟ තමයි නැවත පිස්ටනය පහළට එමේ. හරි නැවතත් පිස්ටනේ පහළට එමේදී චූෂණ කපාටය වැහෙනවා. වැසි පිටාර කපාටය විරුද්ධ වෙනවා. පැහැදිලි? නැවතත් අර කතාවේ. ජලයේ සිලින්ඩරයේ ඉහළ කුටියට ගමන් කරනවා. හරි? මේකෙදි නැවතත් වෙන්නේ නැවත පිස්ටනේ පහළට එමේදී චූෂණ කපාටය වැහෙනවා. වැහිලා පිටාර කපාටය විරුද්ධ වෙලා ජලය සිලින්ඩරයේ ඉහළ කුටියට ගමන් කරනවා. පැහැදිලි? ඔන්න ඔක මතක තියාගන්න. ඊට පස්සේ පිස්ටනේ නැවත ඉහළට යෑමේදී පිටාර කපාටය වැසි. හරි? පිස්ටනේ නැවත ඉහළට යෑමේදී පිටාර කපාටේ වැසි සිලින්ඩරයේ ඉහළ කුටීරයේ ඇති ජලය පිටාර නලය ඔස්සේ පිටත. පැහැදිලිද කතාව? ඒ කියන්නේ පිස්ටනය නැවත ඉහළට යෑමේදී පිටාර කපාටේ වැහෙනවා. වැහිලා සිලින්ඩරයේ ඉහළ කුටීරයේ ඇති ජලය පිටාර නලය ඔස්සේ පිටනවා. පැහැදිලි කතාව? අන්තිම කතාව තමයි චූෂණ කපාටේ විවෘත වීම නිසා සිලින්ඩරයේ පහළ කුටීරය නැවත ජලයෙන් පිරේ. ඔව්. ඔතෙන්ද වෙන්නේ මේ චූෂණ කපාටය
අන්තිමේදී විවෘත වෙනවා. විවෘත වීම නිසා මේ සිලින්ඩරයේ පහළ කුටීරය නැවත ජලයෙන් පිරෙනවා. හරි? පැහැදිලි. එතකොට මෙතෙන්දි වෙන්නේ අර නලනිඳ ඔකට පාවිච්චි කරලා දෙනවා. ජීවිත එකපාරක් හරි වෙන නලනිඳ එහෙම තමයි පිස්ටන් පොම්පය පාවිච්චි කරලා තියෙනවා. උතෙන්දි වෙන්නේ මේ හැන්ඩලේ දිනන නලනිඳ. ඔන්න හැන්ඩලේ ඉහළ පහළ කරවීමෙන් මෙන්න මේ ඉහත කියපු ක්‍රියාකාරීත්වය තමයි වෙන්නේ. හරි? පිස්ටන ඉහළ පහළ කිරීමේදී චූෂණ කපාට විවෘත වෙනවා. පිටාර් කපාට විවෘත වෙනවා. එතකොට එතනදී යම් රික්තකයක් ඇති වෙනවා. රික්තකය කියන්නේ හිස් භාගය. ඒ රික්තක ඒ අඩුව පිරීම තඳා ජලය ඉහළට අදින. ඒ කියන්නේ චූෂණ නලයේ ඔස්සේ ජලය ඉහළට ඇද ගන්නවා. පසුව මේ විදිහට ඇදගත් ජලය පිටාර්. හරි? අපි කියමු සෝරි. පිටාර් නලයේ ඔස්සේ එළියට දානවා. ඉතින් ඕක තමයි නලලින්දේ ක්‍රියාකාරීත්වය. හරි? මම හිතනවා ජීවිතේ එකපාරක් කරන නලිදක් පාවිච්චි කළා ඇති කියලා. හරි? සාමාන්‍යයෙන් මම හිතනවා පාවිච්චි කළා ඇති කියලා. ඒතර එහෙම කට්ටිය දන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. පැහැදිලිනේ? රයිට්. පිස්ටන් පම්ප වල පිස්ටන් ඉහළ සිට පහළ හෝ පහළ සිට ඉහළට ගමන් කිරීම පහරක් ලෙස. එහෙම නැත්නම් ස්ට්‍රෝක් ලෙස හඳුනනවා. ඔව්. අපි ගත්තොත් සාමාන්‍ය පිස්ටන් කපාට වල මේ සෝරි පිස්ටන් පම්ප වල මේ හැන්ඩලය ඉහළට හෝ පහළට සිට අපි ගත්තොත් එහෙම පහළ සිට ඉහළට ගමන් කිරීම පහරක් කියලා කියනවා. හරි? ඒ කියන්නේ අපි ගත්තොත් මේ නලලින්ද ක්‍රියාත්මක කිරීමට එහෙම නැත්නම් නලලින්දකින් ජලය ලබා ගැනීම සඳහා අපි ගත්තොත් එහෙම මේ හැන්ඩල් එක ඉහළට හෝ පහළට කරන්න ඕන. හරි? ඒ තුලින් තමයි පිස්ටනේ මේ අපි ගත්තොත් මේ පිස්ටනේ ඉහළට පහළට යන්නේ. එතකොට මෙන්න මේ තමයි ජලය අපි ගත්තොත් ඇද ගැනීමේ ක්‍රියාවලිය ආරම්භය. එතකොට මෙන්න මේ අපි ගත්තොත් හැන්ඩල්ය ඉහළට පහළ කරවීමට තමයි ඔය ස්ටොක් කියලා කියන්නේ. පහරක් කියලා කියන්නේ. පැහැදිලිද? රයිට්. පිස්ටන් පොම්ප වල ජලය විස්ථාපනය කරන ආකාරය අනුව වර්ග දෙකියෝ. අපි ගත්තොත් මේ පිස්ටන් පොම්ප ජලය විස්ථාපනය කරන ආකාරය අනුව වර්ග දෙකක් තියෙනවා. හරි? එතෙන්දී පළවෙනි වර්ගය තමයි එකත් කාර්ය පිස්ටන් පොම්ප. ඒ කියන්නේ පහර එකක් හැර එකක් ජලය විස්ථාපනය වෙනට පිස්ටන් පොම්ප එකත් කාර්ය පිස්ටන් පොම්පය කියලා කියනවා. හරි? සිංගල් ඇක්ෂන් පිස්ටන් කියලා කියනවා. ඒ කියන්නේ එකත් කාර්ය පිස්ටන් කියන්නේ පහරක් හැර පහරක් ජලය විස්ථාපනය වෙන පොම්පය. කියන්නේ ජලය අපි ගත්තොත් එළියට දාන පොම්ප එහෙම මතක තියාගන්න. ඒ කියන්නේ පහරක් හැර එකක් ජලය විස්ථාපනය එහෙම නැත්නම් ජලය එළියට දාන පොම්ප අපි කියනවා පිස්ටන් එකත් කාර්ය පිස්ටන් පොම්ප කියලා. ද්විත්වකාර පිස්ටන් පොම්ප කියලා කියන්නේ සෑම පහරකදීම ජලය විස්ථාපන වෙන පිස්ටන් පොම්ප ද්විත්වකාර පිස්ටන් පොම්ප කියලා කියනවා. හරි? ඩබල් ඇක්ෂන් පිස්ටන්. එතෙන්දි වෙන්නේ මේ ද්විත්වකාර පිස්ටන් පොම්ප මේකදී සෑම පහරකදීම ජලය එළියට පිට කිරීමක් කරනවා. එතකොට අන්න ඒ වගේ ඒ අපි ගත්තොත් එහෙම සෑම පහරකදීම ජලය විස්ථාපන වෙන පිස්ටන් පොම්ප ද්විත්වකාර පිස්ටන් පොම්ප කියලා කියනවා. පැහැදිලි? හරි? ස්පීඩේ වැඩි ඇති. හරි? ස්පීඩේ වැඩි ඇති ගණන් ගන්න එපා. හරි? රයිට්. ඊළඟට රයිට්. එක එක් පොම්ප වර්ගවල වාසි හා අවාසි. හරි? එක එක් පොම්ප වල වාසි හා අවාසි. අපි බලමු. අපි ඉස්සලාම බලමු කේන්දාපසාරි පොම්ප වල වාසි. හරි? කේන්දාපසාරි පොම්ප වල අපි වාසි බලමු. නඩත්තු කිරීමේ වියදම අඩුයි. හරි? කේන්දාපසාරි පොම්ප ගත්තොත් නඩත්තු කිරීමේ වියදම අඩුයි. දෙවෙනි එක තමයි ප්‍රමාණයෙන් කුඩා නිසා සවි කිරීමට සීමිත ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ. ඔව්. අපි ගත්තොත් එමේ කේන්දාපසාරි පොම්ප ගැන අපි කතා කරා. එතකොට මේ කේන්දාපසාරි පොම්පල මේ නඩත්තු වියදම ඉතාමත් අඩුයි. ඉතාමත් පොඩි පොම්පයක් තියෙන මේ කේන්දාපසාරි පොම්ප. අපි ගත්තොත් විදුලියෙන් ක්‍රියාත්මක කරන පොම්ප ගැන කතා කරා. ඉතාමත් කුඩා පොම්ප තමයි මේවා. එතකොට මේවට අපි ගත්තොත් එමේ මේ පොම්ප අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඒකෙන් නඩත්තුව වියදම අඩුයි මේ වගේ. දෙවෙනි එක තමයි ප්‍රමාණයෙන් කුඩා නිසා සවි කිරීමට සීමිත ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තොත් පිස්ටන් පොම්ප එක බලනකොට මෙන්න මේ කේන්දාපසාරි පොම්ප ප්‍රමාණයෙන් කුඩායි. නැද්ද? පිස්ටන් පොම්පයක් ගත්තොත් මෙයම් අපි ගත්තොත් මෙයම් ඉඩ ප්‍රමාණයක් යනවා. යම් සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් යනවා. නමුත් මෙය අපි ගත්තොත් මේ කේන්දාපසාරි පොම්ප ප්‍රමාණයෙන් කුඩායි. එතකොට සවි කිරීමට සීමිත ඉඩ ප්‍රමාණයක් තමයි ප්‍රමාණවත් වෙන්නේ. දෙවෙනි තුන්වෙනි එක තමයි සරල යන්ත්‍රයක් භාවිත වෙන නිසා ක්‍රියා කරවීම හා අලුත් දෙයක් ගැනීම පහසුයි. ඔව්. සෝරි, සරල යාන්ත්‍රණයක්. හරි, සරල යාන්ත්‍රණයක් භාවිත වෙන නිසා ක්‍රියා කරවීම හා අලුත් දෙයක් ගැනීම පහසුයි. ඔව්, මෙතෙන්දී සරලම යාන්ත්‍රණයක් මෙතෙන්දී ක්‍රියාත්මක වෙන ගිනි ඉම්පෙලරය ගත්තොත් ඉම්පෙලරය කැරකෙනවා. මේ ඉම්පෙලරය මැද ඇති වෙනවා කියලා කිව්වා කේන්දාපසාරි බලයක්. ඒ බලයෙන්ද අපි ගත්තොත් එම චූෂණ බලයක් ඇති වෙනවා. ඒ චූෂණ බලය ඔස්සේ තමයි චූෂණ නලය ඔස්සේ ජලය ඉහළට ඇද ගැනීමක් සිදු වෙනවා. ඒතකොට මේ සරල යාන්ත්‍රණයක්. හරි? එතකොට ඒ තියෙන සරල යාන්ත්‍රණය නිසා ප්‍රධාන වශයෙන්ම අලුත් වැඩියා කිරීම පහසුයි. ඒ වගේම විදුලි මෝටරයක් හෝ ඉන්ධන භාවිතා කරන එන්ජිමක් ඇසුරෙන් ක්‍රියා කරවිය හැකි. ඔව්. අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම විදුලි මෝටරයක් හෝ ඉන්ධන භාවිතා කරන එන්ජිමක් ඇසුරෙන් මෙය ක්‍රියාත්මක කර ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඒකත් ලොකු වාසියක්. හරි? ඊළඟ එක තමයි
මඩ සහ වැලි සහිත ජලයවද පොම්ප කරන්න පුළුවන්. අපි ගත්තොත් මේ මඩ සහ වැලි සහිත ජලය වුණා සාමාන්‍යයෙන් පොම්ප කිරීම කරන්න පුළුවන්. හරි මඩ තිබ්බත් අපි ගත්තොත් දැන් අපි ගත්තොත් විවිධාකාර ජල ප්‍රබව ගත්තොත් එහෙම සමහර ජල ප්‍රබව තියෙන විවිධාකාර කාරණා නිසා මඩ ඒ වගේම වැලි සහිත ජලය තියෙන්න පුළුවන්. එතකොට ඒ විවිධාකාර හේතු නිසා. එතකොට ඒ ජලය වුණත් පොම්ප කරන්න පුළුවන්. අවන්තිම කාරණා අන්තිම වාසිය තමයි අධික පීඩන තත්වලට උරුත්තු දෙනවා. ලොකු පීඩනයකට මේ පොම්ප සාමාන්‍යයෙන් ඔරොත්තු දෙනවා. හරි මොකද පොම්පේ ක්‍රියා කරනවත් යම් පීඩනයක් ඇති වෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් අධික පීඩන තත්වලට ඔරොත්තු දීමක් සිදු වෙනවා. හරි එතකොට එයත් වාසියක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි කේන්ද්‍රාපසාරි පොම්පල වාසි ගැන අපි කතා කරමු. ස්වපූර්ණය නොවන පොම්පල වායු බුබුළු ඉවත් කිරීම සිදු වෙනවා. අපි ගත්තොත් මේ ස්වපූර්ණය පොම්ප ගැන කතා කරොත් අපි ගත්තොත් එම කේන්ද්‍රාපසාරි පොම්ප ගැන කතා කරොත් එතනදී කතා කරා ස්වපූර්ණය සහ ස්වපූර්ණය නොවන පොම්ප කියලා. හරි එහි විස්තරයක් මම දීලා නැහැ. එතකොට ස්වපූර්ණය නොවන පොම්ප වල වායු බුබුළු ඉවත් කිරීමක් සිදු වෙනවා. හරි ස්වපූර්ණය වන පොම්ප නම් කිසි ගැටලුවක් නැහැ. මොකද වායු රැස්ෙන්නේ නැහැ. නමුත් මේ ස්වපූර්ණය නොවන පොම්ප වල යම් චූෂණ වලේ වායු බුබුළු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඉවත් කිරීමට සිදු වෙනවා. එතකොට එතන ඒක අවශ්‍යයි. ඒ වගේම ඉහළ උසකට ජලය පොම්ප කිරීමේදී කාර්යක්ෂම නොවේ. ඔව්. අපි හිතුවා කේන්ද්‍රාපසාරි පොම්ප ගොඩාක් අර ගැඹුරු ලිං සඳහා මේ ප්‍රමාණවත් වෙන්නේ. අපි ගත්තොත් ගැඹුරු ලිං හෝ ඉතමත් ඉහළට හරි ඉහළ උස් ස්ථානයකට එහෙම නැත්නම් ඉහළ එහෙම නැත්නම් ලොකු උසකට ජලය පොම්ප කිරීමේදී මේ තරම් කාර්යක්ෂම වෙන්නේ නැහැ. හරි ඊළඟ තමයි සාමාන්‍යයෙන් චූෂණ හිස 6.5 7.5 කට සීමාවේ. චූෂණ හිස කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරමු පොම්පේ අපි ගත්තොත් එහෙම ජල ප්‍රබවේ ජල මට්ටමේ සිට ජල පොම්පයේ ජලය අපි ගත්තොත් එහෙම චූෂණ නලයේ මධ්‍ය එහෙම නැත්නම් චූෂණ විවරය එතනදී අපි කතා කරමු. හරි විවරයේ මධ්‍ය ලක්ෂ්‍ය දක්වා වූ ඒ සීමාව තමයි චූෂණ හිස කියලා කියන්නේ. අපි කතා කරමු මේක. හරි අපි කතා කරමු වෙනමම තියෙනවා ජල පොම්පේ ගණනය කිරීම වලදී අපි කතා කරමු. ඉතින් සාමාන්‍යයෙන් මෙතනදී චූෂණ හිස ගත්තොත් මීටර 6.5 7.5කට සීමා වෙනවා. පොඩි චූෂණ හිසක් තියෙන්නේ. ඒ වගේම ඉහළ උසකට ජලය පොම්ප කිරීම සඳහා වෙනත් සහායක ක්‍රමයක අනුගමනය කිරීම සිදු වේ. ගැඹුරු ලිං කට්ටල යොදාගෙන මෙතනදී වරහන් යොදා. ඒ කියන්නේ අපි ගත්තොත් මේ ඉහළ ගැඹුරකින් යුත් අපි ගත්තොත් එහෙම නැත්නම් ඉහළ උසකට හරි ජලය පොම්ප කිරීමට සඳහා වෙනත් සහායක වෙනත් ඈදුම් ක්‍රියාවලී යොදා ගන්න වෙනවා මේ කේන්ද්‍රාපසාරි පොම්ප වල. හරි එතනදී ප්‍රධාන වශයෙන්ම ගැඹුරු ලිං කට්ටල අපිට යොදා ගන්න වෙනවා. ඒක තමයි මේ කියන්නේ. හරි රයිට් ඊළඟ කොටස යමු. හරි විස්ථාපන එහෙම නැත්නම් පිස්ටන් පොම්ප වල වාසිය අපි කලින් කතා කරා නලලින් කියලා කිව්වේ මේවට තමයි. හරි එතනදී විස්ථාපන පොම්ප එහෙම නැත්නම් පිස්ටන් පොම්ප වල වාසි ගත්තොත් සෑම පහරකමදීම විසර්ජන වන ජල ප්‍රමාණය නියත බැවින් භූගත ජල මට්ටම ඉහළ පහළ ගියද එකම ජල ප්‍රමාණය ලබා ගත හැකිය. ඔව් අපි ගත්තොත් මෙම පිස්ටන් පොම්ප වල තියෙන ප්‍රධාන වාසියක් තමයි සෑම පහරකදීම අපි ගත්තොත් පහරක් කියන්නේ මේකද ස්ටොක්. ඒ කියන්නේ අර පිස්ටනේ ඉහළ පහළ කීමක් ගැන තමයි කතා කරන්නේ. හරි එතනදී මේ සිලින්ඩර ඉහළ පහර යන අපි ගත්තොත් එම සෑම පහරකදීම ඒ කියන්නේ සෑම ස්ට්‍රෝක් එකකදීම සෑම පහරකදීම මේ විසර්ජන වෙන ඒ කියන්නේ එළියට එන ජල ප්‍රමාණය නියතයි. හරි මේ පොම්පේදී එළියට එන ජල ප්‍රමාණය නියතයි. මොකද අපි ගත්තොත් එම දැන් භූගත දැන් ඒක මෙහෙම කියන්නකෝ ඒ කියන්නේ ජල ප්‍රමාණය මේකේ නියතයි. හරි එතකොටදී භූගත ජල මට්ටම යම් අවස්ථාවකදී කියන්නේ අපි ගත්තොත් නියග කාලවලදී අඩු වැඩි වෙන්න පුළුවන්. හරි හරි දැන් වර්ෂාකාල දැන් ගොඩාක් දුරට දැන් පිස්ටන් පොම්ප අපි ගත්තොත් එහෙමද විස්ථාපන පොම්ප එහෙම තමයි එතන විස්ථාපන පොම්ප කියනවා පිස්ටන් පොම්ප කියනවා නල්ලින් කියලා කියනවා. නල්ලින් ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ මම අර කලින් කිව්වාගේ වියලි කලාප වල. වියලි කලාප වල ගොඩාක් දුර ජලයේ තියෙන භූගතව. හරි ගොඩාක් ගැඹුරින් තමයි තියෙන්නේ. එතකොට ගොඩාක් ගැඹුරු භූගත හරි ජලයේ ඉහළට ඔසවා ගැනීම සඳහා තමයි මෙන්න මේ පිස්ටන් පොම්ප භාවිතා කරන්නේ. නල්ලින් කියන දේ භාවිතා කරන්නේ. ඒක මම කියවර තෙත් කලාපේ නැහැ වියලි කලාපේ තමයි මේවා තියෙන්නේ. ඉතින් මෙතනදී මට කියන්න ඕන සෑම පහරකදීම විසර්ජන වන ජල ප්‍රමාණය නියතයි. ඒ කියන්නේ එළියට එහෙම නැත්නම් පිටවන ජල ප්‍රමාණය නියතයි. මොකද භූගත ජල මට්ටම යම් යම් කාරණා හින්දා අඩු වැඩි වෙන්න පුළුවන්. ඉහළ පහළ යන්න පුළුවන්. එතකොට එකම ජල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ හින්දා විස්ථාපන පොම්ප එහෙම නැත්නම් පිස්ටන් පොම්ප වාසි දෙවෙනි එක තමයි පිස්ටනේ චලනය වෙන වේගය වැඩි කිරීමේ වැඩි ජල ප්‍රමාණය විසර්ජනය කරගත හැකියි. අපි ගත්තොත් මේ පිස්ටනය හරි ඒ පිස්ටනේ චලනය කරන වේගය යම් දුරට වැඩි කිරීමක් කරන්න පුළුවන් නම් එළියට එන ජල ප්‍රමාණය වැඩි විසර්ජන වෙන ජල ප්‍රමාණය වැඩි. හරි විසර්ජන කියන්නේ එළියට එන. ඒ කියන්නේ විසර්ජන වෙන. හරි පැමිණෙන ජල ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. ඊළඟට තමයි ශක්තිමත් හා කල්පවත්ම වැඩි. හරි ශක්තිමත් හා
කල්පැවත්ම වැඩි වෙන වැඩි හරි මොකද අපි ගත්තොත් නල්ලිදක් කියන එක ඔකට දැකලා දැකලා තියෙනවා හරි නල්ලිදක් දැකලා නැති ළමයි ඉන්න විදිහක් නැහැ හරි බබාල නෙවෙයි එතකොට නල්ලිදක් සාමාන්‍ය යකඩ වලින් තමයි එය ආවරණය කරන්නේ පිස්ටනේ තියෙන අර සිලින්ඩර් ආකාර කුටීරයේ තියෙන නල්ලි මේ 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 අපි ගත්තොත් යකඩ ආවරණයක් මත තමයි මේවා තියෙන්නේ එතකොට මේ ශක්තිමත් භාවයෙන් ඉතාමත් වැඩි එයත් වාසියක් මොකද නල්ලිදක් කියන එක ගත්තොත් එහෙම අවුරුදු ගාණක් දැන් අපි මම දන්න නල්ලින් තියෙනවා අපි දන්න කාලේ ඉඳන් ඒ නල්ලින් ඒ විදිහටම තියෙනවා හරි කියන්නේ කිසිම ගැටලුවක් නැහැ පොඩ්ඩක් යම් යම් දෝෂ ඇති වෙන්න පුළුවන් ඉතින් ඒකත් පොඩ්ඩක් හදන්න පුළුවන් හරි ඉතින් නමුත් ලොකු කාලයක් ඒ නල්ලිද තියෙනවා කියන්නේ ශක්තිමත් හා කල්පවත්ම ඉතාමත් වැඩි ඊළඟ තමයි කපාට යථා තත්ත්වයේ පවතින නම් ඉහළ කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන් ඔව් අපි ගත්තොත් මේ කපාට හරි නල්ලිඳේ ගත්තොත් මේ චූෂණ කපාට කියලා කතා කරා ඊට පස්සේ පීටාර කපාට කියලා අපි කතා කරා මෙන්න මේ කපාට හොඳ තත්ත්වයක තියෙනවා නම් ඉහළ කාර්යක්ෂමතාවයක් අපිට ලබා ගන්න පුළුවන් පැහැදිලි කතා නේද ඊළඟ තමයි බොහෝ විට මිනිස් ශ්‍රමය භාවිතයෙන් ක්‍රියාත්මක කරන බැවින් ඉන්ධන සඳහා වියදමක් නැත ඔව් බොහෝ විට අපි ගත්තොත් මේ මිනිස් ශ්‍රමය භාවිතයෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ ඉතින් ඒ සඳහා ඉන්ධන සඳහා වියදමක් යන්නේ නැහැ හරි ඒක තමයි අපි ගත්තොත් එමෙ දැන් නල්ලි දාගෙන කතා කරොත් එහෙම බොහෝ දුරට මිනිස්ත්‍රමේ භාවිතයෙන් අර හැන්ඩලේ කියන්නේ පිස්ටනේ ඉහළට පහළට කිරීම සිදු කරන්නේ මිනිස්ත්‍රමේ භාවිතයෙන් හරි එතකොට මේ මිනිස්ත්‍රමේ භාවිත කරන බැවින් මේ මේ කාලේ හැටියට ගොඩක් වටිනවා ඉන්ධන සඳහා වියදමක් නැහැ හරි අපිට කිසිදු බල ශක්තියක් විස්ථාපන පොම්ප නැත්නම් පිස්ටන පොම්ප වලින් ජලය එළියට ඇද ගැනීම සඳහා කිසිදු ඉන්ධනයක් භාවිත වෙන්නේ නැහැ බල ශක්තියක් භාවිත වෙන්නේ නැහැ හරි එතකොට බල ශක්ති අර්බුදයට මේ හොඳ පිළියමක් විදිහට අපිට සලකන්න පුළුවන් රයිට් විස්ථාපන පොම්ප එහෙම නැත්නම් පිස්ටන පොම්ප වල අවාසි මූලික වියදම වැඩි සාමාන්‍යයෙන් අපි දන්නවා නලින්දක් සාමාන්‍යයෙන් ගැඹුරු අණුව තමයි මුදල් ගන්නෙ නලින්දක් නිර්මාණය කිරීම සඳහා එතකොට සාමාන්‍යයෙන් අද කාලේ හැටියට ලක්ෂ එකමාරක් දෙකක්වත් නැතුව මේ කරන්න බෑ එතකොට මූලික වියදම වැඩි කේන්දාපසාරි පොම්පට සාපේක්ෂව විශාල ඉඩක් අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම ඒක නම් හරි මොකද කේන්දාපසාරි පොම්ප ගත්තොත් තාමත් පොඩි පොම්පයක් තියෙනේ නමුත් අපි අත විස්ථාපන පොම්ප නැත්නම් පිස්ටන් පොම්ප අත කේන්දාපසාරි පොම්ප වලට සාපේක්ෂව ඉතාමත් විශාල ඉඩක් අපිට බෑ වෙනවා ඉතින් තුන්වෙනි එක තමයි අලුත් ඇඩිය ආසා නඩත්තු සඳහා පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා ඔව් අනිවාර්යෙන්ම අපි ගත්තොත් මේ පොම්ප එහෙම ආවට ගියාට හදන්න බෑ හැමෝටම මේ සඳහා විශේෂිත පුහුණුවක් විශේෂ දැනුමක් අවශ්‍ය වෙනවා එතකොට අනිවාර්යෙන්ම අලුත් වැඩිය අවසන් නඩත්තු කිරීමේදී යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන් මොකද හැමෝම මේ නල්ලින් සම්බන්ධ නොදැන ඉන්න පුළුවන් ඉතින් ඒ හින්දා අලුත් වැඩිය අවසන් නඩත්තු සඳහා පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා ඊළඟ තමයි රොන් මඩ හරි රොන් මඩ සහ අපද්‍රව්‍ය සහිත ජලය පොම්ප කිරීමට නුසුදුසු ඔව් කවදාකවත් දැන් අපි ගත්තොත් මේ රොන් මඩ හරි අපි ගත්තොත් රොන් මඩ වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපද්‍රව්‍ය සහිත ජලය වෙන්න පුළුවන් පොම්ප කිරීම නුසුදුසුයි හරි කිසිසේත්ම මේ පොම්ප සුදුසු නෑ මොකද අපි ගත්තොත් කේන්දාපසාරි පොම්ප නම් රොන් මඩ සහ අපද්‍රව්‍ය සහිත ජලය අපිට පොම්ප කිරීමේ යම් හැකියාවක් තියෙනවා නමුත් පිස්ටන් පොම්ප වල හැකියාව නෑ ඉතින් කිසිසේත්ම රොන් මඩ සහ අපද්‍රව්‍ය සහිත ජලය පොම්ප කිරීමට සුදුසු නෑ ඉතින් අවක්ෂේප සිරවීම නිසා පොම්පෙන් හානි සිදු වෙන්න පුළුවන් මොකද රොන් මඩ සහ අපද්‍රව්‍ය සහිත ජලය පොම්ප කරොත් අනිවාර්යයෙන්ම ඒ රොන් මඩ වල තිබෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ ජලයේ හරි එකෙනේ රොන් මඩ එහෙම නැත්නම් අපද්‍රව්‍ය සහිත ජලයේ තියෙන බුල අවක්ෂේප. එතකොට මේවා සිරවීම නිසා පොම්පයට හානි සිදු වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි කපාට නිතර ගෙවි යන බැවිනුත් ඒවා මිල අධික බැවිනුත් නඩත්තු වියදම අධිකයි. ඔව්. අපි ගත්තොත් මේවා කතා කරා කපාට වර්ග දෙකක්. චූෂණ කපාට සහ පිටාර කපාට. එතකොට මෙන්න මේ පිටාර කපාට චූෂණ කපාට ගත්තොත් නිතර ගෙවි යන්න පුළුවන්. හරි. මම ඉහළට පහළ චලනය කරනවා. එතකොට මේවා නිතර ගෙවි යන්න පුළුවන්. ඉතින් ඒවා මිල අධිකයි. හරි. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම නඩත්තු වියදමත් ඉතාමත් අධික වෙනවා. ඉතින් මේවා තමයි පිස්ටන් පොම්ප වල අවාසි විදියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. හරි? රයිට්. ඊළඟ කොටස යමු. ඔව්. ජලය එසවීම ආශ්‍රිත ගණනය කිරීම. ජලය එසවීම ආශ්‍රිත ගණනය කිරීම. රයිට්. එතනදී ජලය එසවීම ආශ්‍රිත ගණනය කිරීම වලදී අපිට තාක්ෂණ පද ටිකක් දැනගන්න ඕන. හරි? අපි මේ තාක්ෂණ පද ටික ඉස්සලාම ඉගෙන ගමු. රයිට්. ඉතලාම හොඳට මතක බලා ගන්න චූෂණ හිස හරි චූෂණ හිස ඔව් චූෂණය කියලා කියන්නේ සාමාන්‍ය උරා ගැනීම ඇද ගැනීම ඉහළට ඇද ගැනීම හරි ඒක මතක තියා ගන්න හරි එතන පැන්සලෙන් හරි දා ගන්න චූෂණ හිස කියලා කියන්නේ එහෙම නැත්නම් චූෂණය කියන වචනේ එතනින් දා ගන්න ඉහළට ඇද ගැනීම එතකොට චූෂණ හිස කියන්නේ මොකද්ද බලමු රයිට් ජල පෙබයක ජල මට්ටමේ සිට හරි මේවා රූප සටහන් වලින් පැහැදිලි කරලා දෙන්නම්
ජලපෙබක ජල මට්ටමේ සිට ජලපොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා. හරි, ජලය ඔසවනු ලබන සිරස් උස ප්‍රමාණය චූෂණ හිස නම් වේ. පැහැදිලි. අපි ගත්තොත් ජලපෙබයක් ගත්තොත් මේ ජලපෙබේ ජල මට්ටමක ඉඳලා. හරි, අපි ගත්තොත් ජලපෙබයක් ගත්තොත් ඒක ලිඳක් කියලා කියමු. හරි, ඒ ලිඳේ ජල මට්ටමේ ඉඳලා. පැහැදිලි. ජල පොම්පේ චූෂණ විවරය කියන්නේ ජලය ඉහළට ඇද ගන්න අර චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂය දක්වා ජලය ඔසවනු ලබන මෙන්න මේ සිරස් උස ප්‍රමාණය තමයි චූෂණ හිස කියලා කියන්නේ. හරි, මෙම උස නිතර නිතර උච්චාවචන වන නිසා ජලය පොම්ප කරගත හැකි ජල පෙබේ ආවම ජල මට්ටම තීරණය කරගත යුතුයි. ඔව්, අපි හිතමු මේ චූෂණ හිස නිතර නිතර වෙනස් වෙන පුළුවන්. මොකද ජල පෙබේ ජලය අඩු වැඩි වීම හින්දා. ඉතින් ඒ හින්දා ජලය පොම්ප කරගත හැකි ජල පෙබේ ආවම ජල මට්ටම තීරණය කරගන්න ඕන. හරි, පැහැදිලි නේද? එතකොට චූෂණ හිස කියලා කියන්නේ මොකද්ද? ජල පෙබේ ජල මට්ටමේ සිට, හරි, ජල පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂ දක්වා ජලයේ ඔසවනු ලබන සිරස් උස ප්‍රමාණය තමයි චූෂණ හිස කියලා කියන්නේ. හරි, ඉතින් මේ උස නිතර නිතර උච්චාවචනය වෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හරි, රයිට්. දෙවෙනි එක තමයි සැපයුම් හිස. එහෙම නැත්නම් විසර්ජන හිස. පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාවේ සිට. හරි, අපි ගත්තොත් එම් සැපයුම් හිස එහෙම නැත්නම් විසර්ජන හිස කියලා කියන්නේ පොම්පේ එහෙම නැත්නම් චූෂණ විවරයේ මධ්‍ය රේඛාවේ සිට ඉහළට තල්ලු කර හැකි උපරිම උස ප්‍රමාණය විසර්ජන හිස. අපි ගත්තොත් මෙතනදී සැපයුම් හිස එහෙම නැත්නම් විසර්ජන හිස කියලා කියන්නේ මේක ඩිලිවරි හෙඩ් කියලා කියන්නේ. එතකොට යම් අදහසක් එනවා අර එළියට දෙන ජල ප්‍රමාණය වගේ අදහසක් එනවා. හරි, එතකොට ඔකට එහෙම මතක තියාගන්න පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාවේ සිට, හරි, ඉහළට තල්ලු කරන්න පුළුවන් උපරිම උස ප්‍රමාණය තමයි විසර්ජන හිස කියලා කියන්නේ. පැහැදිලි, රයිට්. ඊළඟ තමයි චූෂණ හිසව. හරි, හරි, සක්ෂන්ස් ලිෆ්ට් එහෙම නැත්නම් චූෂණ හිසවම. එතනදී ජලයේ එසවීමේ ජල පොම්පයෙන් චූෂණ නලය තුල රික්තකයක් ජනිත කරනවා. ඔව්, අපි කතා කරානේ කලින්. ඉතින් ජලයේ එසවීමේදී අනිවාර්යයෙන්ම ජල පොම්පයෙන් මේ චූෂණ නලය තුල යම් රික්තකයක් හිස් බවක් ඇති කරනවා. එම රික්තය නිසා වායුගෝලයේ පීඩන මගින් පහළ මට්ටමේ සිට ඉහළට ජලය තල්ලු කිරීම චූෂණ හිසව. හරි, නැවතත් කිව්වොත් චූෂණ හිසවම කියන්නේ මොකද්ද? ජලයේ එසවීමේදී ජල පොම්පයෙන් චූෂණ නලය තුල යම් රික්තකයක් ඇති කරනවා. එම රික්තකය නිසා වායුගෝලයේ පීඩනය මගින් පහළ මට්ටමේ සිට ඉහළට, හරි, පහළ මට්ටමේ සිට ඉහළට ජලය තල්ලු කරනවා. ඔන්න ඔය බලයේ හින්දා තමයි අපි ගත්තොත් මේ ජල පොම්ප වලින් ජලය ඉහළට ඇදගන්නේ. පැහැදිලි? හරි, එතකොට නැවතත් කිව්වොත් ජලයේ එසවීමේදී ජල පොම්පෙන් චූෂණ නලය තුල, එහෙම නැත්නම් ජලයේ ජල පොම්පෙන් ඉහළට ඇද ගැනීමේ නලය තුල යම් රික්තකයක් ඇති කරනවා. හරි, හිස් බවක්. හරි, එතකොට එම රික්තකය නිසා වායුගෝලීය පීඩනය මගින් පහළ මට්ටමේ සිට, හරි, ඉහළට ජලය තල්ලු කිරීම අපි කියනවා චූෂණ හිසවම කියලා. පැහැදිලි නේද? රයිට්. ඊළඟ ප්‍රධාන ඝර්ෂණ හානි. ඔව්, නලය තුලින් ජලය ගමන් කිරීමේදී නලයේ අභ්‍යන්තර පෘෂ්ඨය ඇති කරන ඝර්ෂණය හේතුවෙන් පීඩනය අඩුවේ ගලන ජලයේ වේගය අඩුයි. ඔව්, අපි ඉස්ලාම බලමු මොකද මේ ඝර්ෂණය කියන්නේ කියලා. ඝර්ෂණය කියලා කියනමයි අපි භෞතික විද්‍යාවේදී ඉගෙන ගන්නවා යොදනු ලබන බලයට. හරි, ඉදිරියට බලයක් යෙදීමේදී යම් වස්තුවකට එම වස්තුවට ඊට ප්‍රතිවිරුද්ධව, හරි, යෙදෙන බලයට තමයි අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. හරි, එතකොට ඝර්ෂණය අවම කිරීම සඳහා විවිධාකාර උපක්‍රම ඔකට ෆිසික්ස් වලදී මත භෞතික විද්‍යාවේදී ඉගෙන ගන්න තියෙනවා. රෝදවල කට්ට කැපීම, ඒ වගේ දේවල්. හරි, ඔය ටයිල් පොලවක ඇවිදීමේදී බාටවල ඒ කට්ට, ඒ වගේ දේවල් උපකාරී වෙනවා මේ ඝර්ෂණය. එතකොට ඝර්ෂණය ප්‍රයෝජනට ගන්න ලබන අවස්ථාවකට ඉගෙන ගන්න තියෙනවා. හරි, මේ සයන්ස් ෆෝ ටෙක්නොලොජි වල දෙදී, එහෙම නැත්නම් තාක්ෂණවේදයේදී, එහෙම තාක්ෂණයේ සඳහා විද්‍යාවදී, එහෙම නැත්නම් SFT විෂයේදී ඔකට ඒවා ඉගෙන තියෙනවා. එතකොට ඝර්ෂණය කියලා කියන්නේ යොදන බලයට ප්‍රතිවිරුද්ධව බලයක් ඇතිවීම තමයි ඝර්ෂණය කියලා කියන්නේ. හරි, එතකොට මෙතනදී නලයක් තුල ඝර්ෂණය කියලා කියන්නේ නලයක් තුලින්, එහෙම නැත්නම් ප්‍රධාන ඝර්ෂණ හානිය කියලා කියන්නේ නලයක් තුලින් ජලය ගමන් කිරීමේදී නලයේ අභ්‍යන්තර පෘෂ්ඨය, හරි, ඇතිකරන ඝර්ෂණ හේතුවෙන් පීඩනය අඩුවී ගලන ජලයේ වේගය අඩු වේ. හරි, නලයක් තුලින් ජලය ගමන් කිරීමේදී නලයේ අභ්‍යන්තර පෘෂ්ඨය මත ඇතිකරන ඝර්ෂණ හේතුවෙන් පීඩනය අඩු වෙලා ගලන ජලයේ වේගය අඩු වෙනවා. මේ ප්‍රධාන ඝර්ෂණ හානිය ලෙස හඳුන්වනවා. පැහැදිලිනේ? හරි, නල පද්ධතිය දිගින් වැඩි වෙනට, ඒ කියන්නේ නල පද්ධතිය දිගින් වැඩි වෙන වෙලට දිගින් අඩු නලවල ජල ධාරා විසිරීමට වැඩි විට හා නලවල විස්කම්බය අඩු වෙන විට ඝර්ෂණ වැඩි. ඔය ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රධාන ඝර්ෂණ හානියට, එහෙම නැත්නම් ඝර්ෂණ හානියට බලපාන හේතුව තමයි නල පද්ධතිය දිගින් වැඩි වෙන විට, එහෙම නැත්නම් දිගින් අඩු නලවල ජල ධාරා විසිරීමට වැඩි වෙන විට, ඒ වගේම නලවල විස්කම්බය අඩු වෙන විට ඝර්ෂණ වැඩි වෙනවා. පැහැදිලි නේද? හරි, නැවතත් කෝට් නල පද්ධතිය දිගින් වැඩි වෙන විට ඝර්ෂණ වැඩි වෙනවා. ඒ වගේම දිගින් අඩු නලවල, ඒ කියන්නේ නලය සමන කොට නල තුල
ජල ධාරාවේ ඒ ශීඝ්‍රතාවය ඒක කාලයක් තුලදී නලය තුලින් ගලන ජල ප්‍රමාණය වැඩි වෙන විට හරි ඒ වගේම නලවල විස්කම්බේ අඩු වෙන විට ඝර්ෂණය වැඩි වෙනවා. එතකොට ඒ තුලින් ප්‍රධාන වශයෙන්ම ගලන ජලයේ වේගය අඩු වෙන්න පුළුවන්. හරි. ඒක තමයි ඝර්ෂණයේ බලපෑම් විදිහට අපි සලකන්නේ. රයිට්. සුළු ඝර්ෂණ හානිය. ඔව් අපි බලමු. රයිට්. ජල නල පද්ධතිය පද්ධතික පාද කපාටි අපි කියන ෆුට් වැල් කියලා. හරි. ඔකට තව නමක් කියන සාමාන්‍ය ගමේ ගොඩේ මොකක් හරි නමක් කියලා මට ඒක මට මෙහෙලා මතක් වෙන්නේ පාද කපාටය චූෂණ නලය නැමි සැපියුම් ජල කරාම ඔස්සේ ගමන් කිරීමේදී ඝර්ෂණ ආදී අහානියක් සිදු වන අතර ඒ සුළු ඝර්ෂණ හානිය නිසා හඳුනන ඕ සුළු ඝර්ෂණ හානිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජල නල පද්ධතියක පාද කපාටය ඒ වගේම චූෂණ නලය හරි නැමි ඒ වගේම සැපියුම් ජල කරාම ඔස්සේ ජලයේ ගමන් කිරීමේදී ඝර්ෂණ හානියක් සිදු වෙනවා මෙන්න මේ ඝර්ෂණ හානිය තමයි සුළු ඝර්ෂණ හානිය කියලා කියන්නේ. පැහැදිලි? හරි හොඳට මතක තියාගන්න මේවා අනිවාර්යයෙන්ම එනවා. හරි. හාවෙන එක තමයි මුළු ඝර්ෂණ හානිය. එහෙනම් ඝර්ෂණ හිස කියලා කියනවා. ප්‍රධාන ඝර්ෂණ හානිය සුළු ඝර්ෂණ හානිය යන දෙකම එක්ව සැලකුව විට එය මුළු ඝර්ෂණ හානියවත් ඝර්ෂණ හිස ලෙස හඳුන්වනවා. ඔව්. මේ මුළු ඝර්ෂණ හානිය කියලා කියන්නේ ප්‍රධාන ඝර්ෂණ හානිය ඒ වගේම සුළු ඝර්ෂණ හානිය යන දෙකම. හරි. එක්ව සැලකුව විට එය මුළු ඝර්ෂණ හානියවත් ඝර්ෂණ හිස ලෙස අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. පැහැදිලි නේද? රයිට්. ඊළඟ හත්වෙනි කතාව. විසර්ජන සීතලතාවය. අපි කතා කරා මීට කලින් විසර්ජන හිස කියන්නේ මොකද්ද කියලා. මෙතනදි කතා කරන්නේ ඒක කාලයකදී. මෙතන ශීඝ්‍රතාවය කියලා කතාවක් ආවොත් එම කොහේ හරි අනිවාර්යයෙන් මෙතනදි කතා කරන කාලයක් ගැන. පැහැදිලි? එතකොට ඒකදී එන්න ඕන ඒක කාලයකදී පොම්ප කරනු ලබන ජලයේ පරිමාව. හරි? විසර්ජන සීතලතාවය කියලා කියන්නේ මොකද්ද? ඒකක කාලයක් තුලදී පොම්ප කරනු ලබන ජලයේ පරිමාව තමයි විසර්ජන ශීඝ්‍රතාවය කියලා කියන්නේ. හරි? නැවතත් කිව්වොත් ඒක කාලය තුළ පොම්ප කරනු ලබන ජලයේ පරිමාව තමයි විසර්ජන ශීඝ්‍රතාවය කියලා කියන්නේ. පැහැදිලි? එතකොට විසර්ජන ශීඝ්‍රතාවයේ මැනීමේ ඒකක විදිහට ගත්තොත් තප්පරයට ලීටර්, මිනිත්තු වල ලීටර්, පෑඩ ලීටර් හෝ ඝන මීටර් විදිහට තමයි අපි සලකන්නේ. පැහැදිලි නේද? විසර්ජන ශීඝ්‍රතාවය කියන්නේ නැවතත් කිව්වොත් ඒක කාලයක් තුලදී හරි ඒ කියන්නේ අපි හිතමු ජල පොම්පයක් තියෙනවා මේ ජල පොම්පේ පැයක කාලයක් තුලදී පොම්ප කරන ලබන ජල ප්‍රමාණය ජල පරිමාව හරි ප්‍රමාණය කියන එක ජල පරිමාව හරි එයට තමයි විසර්ජන ශීඝ්‍රතාවය කියලා කියන්නේ එතකොට විසර්ජන ශීඝ්‍රතාවයේ මැනීමේ ඒකක තමයි අපි ගත්තොත් තප්පරයට ලීටර් හරි ඒ කියන්නේ කාලයක් මෙතනදී එකතු වෙනවනේ මිනිත්තු වල ලීටර් පැයට ලීටර් එහෙම නැත්නම් ඝන මීටර් පැහැදිලි රයිට් ඔව් මෙතනදී අපි කතා කරමු right oh. all my right මෙතන මේ රූප සටහන ඔකටද පැහැදිලි. එතකොට මෙතනදී ජල පොම්පය ඔකටද පේනවා. ඒ වගේම ඇමොනුම් මෙතන තියෙනවා. ඒ වගේම නැමි. හරි මෙන්න මේ තැන් වල තමයි ඇමොනුම් නැමි කියලා කියන්නේ මේ පහල තියෙන පාද කපාටේ. හරි? හරි? මේ තියෙන ජලාශය. එහෙම නැත්නම් ලිඳ තමයි ඔය තියෙන්නේ. පැහැදිලිද රූප සටහන. එතකොට මේ තියෙන ජල මට්ටම. එතකොට චූෂණ හිස කියලා කියන එක මම රූප සටහනෙන් පැහැදිලි කරනවා කියලා කිව්වා. මේ තියෙන ළමයි ජල මට්ටමේ සිට ජල පොම්පේ චූෂණ මේ විවරය. හරි මේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂ්‍ය මේ දිනේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂ්‍ය දක්වා මේ උස තමයි චූෂණ හිස කියලා කියන්නේ. පැහැදිලි? විසර්ජන හිස කියලා කියන්නේ ජල පොම්පේ හරි ජල පොම්පේ විසර්ජන හිසේ සිට විසර්ජන හිසේ මධ්‍ය ලක්ෂ්‍ය හිට. හරි? එමේ තියෙන්නේ. ඔව්. බලමු. ඔව් විසර්ජන ශීඝ්‍රතාව මේ විසර්ජන හිස කියලා කියන්නේ විසර්ජන හිස කියලා කියන්නේ මේ පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂ්‍ය රේඛාවේ සිට හරි පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය රේඛාවේ සිට ඉහළට තල්ලු කරන්න පුළුවන් උස හරි මේ පැහැදිලි මේ දිනේ පොම්පේ චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂ්‍යයේ ඉඳන් හරි ජලය ඉහළට තල්ලු කර හැකි උපරිම උස මේ දිනේ ජලය ගබඩා කිරීමේ ටැංකිය හරි ඕක තමයි විසර්ජන හිස කියන්නේ පැහැදිලි නේද හරි එතකොට මුළු ස්ථිතික හිස කියලා කියන්නේ චූෂණ හිසයි විසර්ජන හිසේ දෙකේ එකතුව තමයි හරි මුළු ස්ථාතික හිස කියලා කියන්නේ පැහැදිලි නේද මුළු ස්ථාතික හිස කියලා කියන්නේ නැවතත් කිව්වොත් විසර්ජන හිසේ චූෂණ හිසේ දෙකේ එකතුව හරි නැවතත් මේ චූෂණ හිස විසර්ජන හිස කියන එක මතක තියාගන්න චූෂණ හිස කියලා කියන්නේ පොම්පයේ sorry
චූෂණ හිස කියලා කියන්නේ පොම්පේ අපි ගත්තොත් පොම්පේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් ජල මට්ටම තේදීනේ ජල පෙබේ ජල මට්ටම දක්වා ඒ උසට තමයි චූෂණ හිස කියලා කියන්නේ හරි ඒ කියන්නේ චූෂණය කියන්නේ උරා ගැනීම හරි පැහැදිලි මේ තියෙන චූෂණ නලය මේ තියෙන පොම්පය හරි එතකොට මේ තියෙන පාද කපාටය හරි ඒ වගේම ඔකටි පැහැදිලි මේ කියන කතාව හරි එතකොට විසර්ජන හිස කියලා කියන්නේ පොම්පේ චූෂණ නලයේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් ජලය උඩරිමට උසවන්න පුළුවන් උසට තමයි විසර්ජන හිස කියලා කියන්නේ මතක තියාගන්න පැහැදිලි ඒ වගේම මුළු ස්ථාතික හිස කියලා කියන්නේ චූෂණ හිසේ විසර්ජන හිසේ දෙකේ එකතුව හරි ඔය කතාව මතක තියාන ඕවා අනිවාර්යෙන් පොම්ප ගණනය කිරීම සම්බන්ධයෙන් එනවා හරි එතකොට පොම්පයක මුළු හිස නිර්ණය කිරීම රයිට් පොම්පයක මුළු හිස කියලා කියන්නේ පොම්පයක මුළු හිස හරි මුළු ස්ථාතික හිස කියලා කියන්න පුළුවන් මුළු හිස කියලා කියන්නේ මේදීනේ හරි පොම්පයක මුළු හිස මුළු හිස නිර්ණය කිරීම එය ක්‍රම දෙකකට කරනවා පොම්පය ජල මට්ටමට ඉහළින් පිහිටලා ඇති වෙනකොට එක විදියක් හරි අපි ඒ විදිය බලමු ඒ කියන්නේ පොම්පය ජල මට්ටමට වඩා ඉහළින් ඒ කියන්නේ දැන් මෙතන මේ තියෙන්නේ පොම් මේ තියෙන ජල මට්ටම එතකොට පොම්පය ජල මට්ටමට වඩා ඉහළින් එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපි කියනවා මුළු හිස සමාන මුළු විසර්ජන හිස මුළු චූෂණ හිසේ එකතුව එකතුව ගත්තාට පස්සේ අපිට එනවා මුළු හිස හරි පොම්පය ජල මට්ටමට පහළින් පිහිටයිද අපි දන්නවා සාමාන්‍යයෙන් සමහර දැන් ගැඹුරුම ලිං ගත්තොත් ඒ වගේ තියෙන්නේ ජල ප්‍රබවයේ ඇතුලේ හරි පොම්පේ තියෙන ජල ප්‍රබවයේ ඇතුලේ හරි එතකොට අන්න ඒ වගේ තැනකදී අපි මුළු හිස හිස ගණනය කරන්නේ මුළු හිස සමානයි මුළු විසර්ජන හිසෙන් අඩු කරා මුළු චූෂණ හිස පැහැදිලි මොකද ඒ අඩු කරන්නේ දැන් පොම්පේ තියෙන ඇතුලේ ජල ප්‍රබවයේ ඇතුලේ තියෙන එතකොට ඒ අඩු කරන්න ඕන හරි එතකොට පොම්පේ ජල ප්‍රබවයෙන් උඩ තියෙනවා නම් මුළු විසර්ජන හිසට මුළු චූෂණ හිසවම දෙක එකතු කරනවා හරි එතකොට මුළු හිස එහෙම නැත්නම් මුළු ස්ථාතික ස්ථාතික අපි මෙතනදී කතා කරොත් එහෙම ස්ථාතික හිස කියලා කියන්නේ එහෙම නැත්නම් මුළු හිස කියලා කියන්නේ මේ දෙකම එකක් ස්ථාතික හිස මුළු හිස කියලා කියන්නේ දෙකම එකක් එතකොට මුළු හිස අපි ගත්ත පොම්පේ ජල මට්ටම ඉහළින් තියෙනවා නම් මුළු හිස අපි ගණනය කරන්නේ මුළු විසර්ජන හිස එකතු කරනවා මුළු චූෂණ හිස හරි මුළු විසර්ජන හිස එකතු කරනවා මුළු චූෂණ හිස ඔමෙන් පොම්ප ජල මට්ටම පහළින් ඇති වෙන මුළු හිස සමානයි මුළු විසර්ජන හිස අඩු කරන මුළු චූෂණ හිස හරි ඉතින් ওই දේ තමයි මුළු හිස ගණනය කරන්නේ එතකොට මෙතනදී ඔකට පැහැදිලි ජල මට්ටම දිනවා ජල මට්ටමේ සිට පොම්පේ මධ්‍ය රේඛාවට අපි කියනවා චූෂණ හිස කියලා මෙතනදී විසර්ජන අපි ගත්තොත් විසර්ජන හිස හරි ඒ වගේම ඝර්ෂණ හිස ඒ වගේ දේවල් ඔකට මෙතන දාලා තියෙනවා මේ විසර්ජන හිස කියලා කියන්නේ මේ දිනේ පොම්පේ අපි ගත්තොත් චූෂණ හිසේ මධ්‍ය මධ්‍ය ලක්ෂයේ සිට ජලය ඉහළට ඔසවන උඩරිම උස තමයි විසර්ජන හිස කියලා කියන්නේ හරි එතකොට විසර්ජන ඝර්ෂණ හිස එගොම විසර්ජන ප්‍රතිරෝධය හරි විසර්ජන ප්‍රවේග හිස හරි ඒ වගේම විවිධාකාර ඝර්ෂණ හානීන් පිළිබඳ මේ රූපසරණේ දාලා හරි මහ ලොකු දෙයක් නැහැ එතකොට මෙන්න මේ කොටස් ටික හොඳට ඔකට බලා ගන්න හරි පැහැදිලිනේ ඊළඟ කොටස යමු රයිට් ජල පද්ධතියට භාවිතා කරන නලවල ඝර්ෂණය හරි පද්ධතිය සූක්ෂම බව හා ජල පෙබේ ගුණාත්මක බව අනුව ඝර්ෂණ හිස වෙනස් වන බැවින් ඝර්ෂණ හිසද නිවරද්ද ජල හිස නිර්ණය කිරීමට අත්‍යවශ්‍යයි. ඔව්. අපි කතා මේ ජල පද්ධතියට භාවිතා කරන නලවල ඝර්ෂණය එහෙම නැත්නම් පද්ධතිය සූක්ෂම බව හා මේ ජල පෙබේ තියෙන පුළුවන් ගුණාත්මක බව අනුව මේ ඝර්ෂණ හිස වෙනස් වෙනවා. හරි? ඝර්ෂණය වෙනස් වෙනවා. මේ නල තුල ජලය ගමන් කිරීමේදී ඇති වෙන මේ ඝර්ෂණය වෙනස් වෙනවා. ඉතින් ඝර්ෂණ හිසද නිර්වද්ද ජල හිස නිර්ණය කිරීමට අත්‍යවශ්‍යයි. එතකොට මුළු හිසට ප්‍රධාන වශයෙන් අපිට ඝර්ෂණ හිසත් එකතු කරලා නැවතත් මේ විදිහට මුළු හිස හොයන්න පුළුවන්. චූෂණ හිස එකතු කරනවා විසර්ජන හිසෙන් එයට නැවතත් ඝර්ෂණ හිස එකතු කරනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ සමීකරණය අපිට ටෝටල් හෙඩ් එක එහෙම නැත්නම් මුළු හිස අපිට හොයා ගන්න පුළුවන්. හරි පැහැදිලි. මුළු හිස අපි කලින් කතා කරා චූෂණ හිසයි විසර්ජන දෙකේ එකතුව ට මෙතනින් අලුතින් එකතු කරලා දිනවා ඝර්ෂණ හිස. හරි. ඉතින් ඔන්න ඔය තුනේ එකතුවට අපි මුළු හිස කියලා කියන්නත් පුළුවන්. පැහැදිලි. රයිට්. අපි ගානක් හදන්න යම් ජල පොම්පට අදාළ ගන්නේ කිරීම. නිදසුන්. හරි. රයිට්. මීටර 6ක් ගැඹුරු ලිඳකින් මීටර 10ක් උසට ජලය පොම්ප කිරීමට අවශ්‍ය වූ විට මුළු ස්ථාතික හිස ගණනය කරන්න. හරි. රයිට්. එතකොට මේ ගානේදී අහන්නේ මුළු ස්ථිතික හිස. හරි. මුළු ස්ථිතික හිස. හරි. මම අපි කතා කරා මුළු ස්ථිතික හිස කියන්නේ මොකද්ද කියලා. හරි. එතකොට මුළු ස්ථිතික හිස සමාන චූෂණ හිස එකතු කිරීම මුළු විසර්ජන හිස. හරි. ওই දෙක එකතු කර තමයි මුළු ස්ථිතික හිස කියලා කියන්නේ. හරි. එතකොට
මේකෙදි හොයන්න කියලා තියෙන්නේ මුළු හිස්තැතිගේ හිස. එතකොට අපි සමීකරණය දානවා මුළු හිස්තැතිගේ හිස සමානයි චූෂණ හිස එකතු කිරීම මුළු විසර්ජන හිස. එතකොට චූෂණ හිස කියලා කියන්නේ මොකද්ද? අපි කතා කරා මීට කලින්. මීට කලින් අපි කතා කරලා තිනවා. චූෂණ හිස කියලා කියන්නේ ජල පෙබේ ජල මට්ටමේ සිට පොම්පේ. හරි? චූෂණ විවරයේ මධ්‍ය ලක්ෂ්‍ය දක්වා වූ ඒ කොටස තමයි අපි කියන්නේ චූෂණ හිස කියලා. එතකොට මුළු විසර්ජන හිස කියලා කියන්නේ අපි මේකත් කලින් කතා කරා. ඒ කියන්නේ අපිට අතෝ තේම චූෂණ නලයේ මධ්‍යයේ සිට ජලය ඔසවන උපරිම උසට තමයි මුළු විසර්ජන හිස කියලා කිව්වේ. හරි? ඔකට ටික මේ මතක ඇති. එතකොට මේකේ මුළු හිස්සති කිස ගණනය කරන්නේ මෙතනදී ගාණේ අපිට දීලා තිනවා මීටර 6ක් ගැඹුරු ළිඳකින් මීටර 10ක් උසට ජලය පොම්ප කිරීමට අවශ්‍ය විටදී කියලා. ඔතනදී තමයි අපි ගාන්ට අවශ්‍ය දත්ත ටික ගන්න. හරි? එතකොට මීටර 6ක් ගැඹුරු ළිඳකින් කියලා කියන්නේ ඒ චූෂණ හිස. හරි? පැහැදිලිද? මීටර 6යි. හරි? එතකොට මීටර 10ක් උසට. හරි? මීටර 10ක් කියලා කියන්නේ අර විසර්ජන හිසට. හරි? එතකොට මේ දෙක එකතුව තමයි මුළු ඉස්තතිගේ හිස තමයි මීටර 16 කියලා කියන්නේ. හරි? කියන්නේ සම්පූර්ණයෙන්ම ළිඳේ ඒ ජල මට්ටමේ සිට එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ජලපබේ ඒ ජල මට්ටමේ සිට උඩරමේට. හරි? ජලය ඔසවන ඒ සීමාවට තමයි මුළු ඉස්තතිගේ හිස කියලා කියන්නේ. එහෙනම් මුළු ඉස්තතිගේ හිස සමානයි මම නැවතත් කිව්වොත් චූෂණ හිස එකතු කිරීම මුළු විසර්ජන හිස. හරි? ওই දෙක එකතුව තමයි මුළු හිස්තතිගේ හිස කියලා කියන්නේ. හරි? පැහැදිලිද? එතකොට මේ ගානේ උත්තරේ තමයි මීටර 16. ඒ මීටර 16 කොහොමද හැදෙන්නේ? චූෂණ හිසයි මේ විසර්ජන හිසේ දෙක එකතුව එකතු කරාම මීටර 16 කියලා අපිට එනවා. රයිට්. අපි යමු දෙවෙනි ගානට. හරි? වගා භූමිකර සැපිය යුතු දිනක ජල අවශ්‍යතාවය ලීටර 3000ක් වන අතර පොම්පේ මගින් පැය 3000ක් පොම්ප කිරීම අවශ්‍ය නම් එම පොම්පේ ධාරිතාවය එම විසර්ජන ශීඝ්‍රතාවය ගණනය කරා. රයිට්. මේකෙදි කියන්නේ විසර්ජන ශීඝ්‍රතාවය. විසර්ජන ශීඝ්‍රතාවය කියන එක ඔකට දැන් දන්නවා. පොම්පේ චූෂණ නලයේ මැදේ සිට ජලය ඔසවන උපරිම සීමාවට තමයි ওই විසර්ජන විසර්ජන හිස කියලා කියන්නේ. එතකොට මෙතන විසර්ජන ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයක් තුලදී ජලය ඔසවන මුළු ප්‍රමාණයට තමයි අපි විසර්ජන ශීඝ්‍රතාවය කියලා කියන්නේ. උදාහරණ වශයෙන් කිව්වොත් එම පැයක කාලයක් තුලදී ජලය ඔසවන උපරිම උස ප්‍රමාණය. හරි? ඒ වගේ කතා මෙතනදී අහන්නේ. රයිට්? මෙතනදී විසර්ජන ශීඝ්‍රතාවය මම මීට කලින් කියනවා ශීඝ්‍රතාවය කියලා කෑල්ලක් කොහේ හරි තිබ්බොත් එතනදී අහන්නේ ඒකක කාලයක් තුලදී. ඒ කියන්නේ යම් කාලයක් තුලදී ජලය පොම්ප කරන ළමර ජල ප්‍රමාණය. ඒතොර විසර්ජන ශීඝ්‍රතාවය සමාන කරනවා ජල අවශ්‍යතාවය. එහෙම නැත්නම් පොම්ප කරන ජල පරිමාව ඒක බෙදනවා කාලෙන් පොම්ප කළ යුතු කාලෙන්. හරි? එතකොට මේ ගානේදී මේ අවශ්‍ය සමීකරණයට අවශ්‍ය මේ සමීකරණ ටික හොඳට මතක තියාගන්න. හරි? මේ මෙතනදී සමීකරණ ටික හොඳට මතක තියාගන්න. පැහැදිලි? මෙන්න මේ සමීකරණ ටික හොඳට මතක තියාගන්න. එතකොට මුළු ඉස්තති කිස කිව්වොත් එතනට අවශ්‍ය කරන මේ සමීකරණ ටික මතක තියාගන්න. හරි? අනිවාර්යයෙන්ම MCQ ප්‍රශ්න පත්‍රයේදී එන්න පුළුවන්. හරි? එතකොට මෙතනදී විසර්ජන ශීඝ්‍රතාවය එහෙම නැත්නම් පොම්ප කරන ජල අවශ්‍යතාවය එහෙම නැත්නම් ජල පරිමාව අපිට මේ ගාණේ දීලා තියෙනවා වගා භූමියට සැපිය යුතු දිනක ජල අවශ්‍යතාවය ලීටර 3000යි. ඔව්. පැහැදිලිනේ. එතකොට පොම්ප කරන ලද ජල පරිමාව කීයද? එහෙම නැත්නම් ජල අවශ්‍යතාවය ලීටර 3000යි. හරි? එය බෙදනවා කාලෙ. අපිට කාලෙ දීලා තියෙනවා පොම්පේ මගින් පැය 3ක් පොම්ප කිරීමට අවශ්‍යයි. ඔව්. අපි කාලය සාමාන්‍යයෙන් පැය 3යි. හරි? පැය 3ක් අපිට දීලා තියෙනවා. පැහැදිලි මේ ගානේ දීලා තියෙනවා අපි ගත්තොත් මෙතන ගානේදී පැය 4ක් දීලා තියෙනවා පැය 4 යටින් දාන. එහෙනම් උඩට අපි ගත්තොත් ජල අවශ්‍යතාවය තමයි 3000 ලීටර 3000 යටට කාලය තමයි එන්නේ. හරි? පොම්ප කළ යුතු කාලය පැය 3යි. එතකොට 3000 3ෙන් බෙදපුවාම පැයට ලීටර 1000ක ප්‍රමාණයක් තමයි මෙම පොම්පේ ධාරිතාවය. එහෙම නැත්නම් විසර්ජන ශීඝ්‍රතාවය පැයට ලීටර 1000ක්. හරි? පැහැදිලි මම ගත්ත විදිය නේද? හරි? හරි? රයිට්. එහෙනම් ඊළඟ කොටසට යමු. ජල බලය වෝටර් පවර් කියලා කියනවා. අපි මේක බලමු. ජල පොම්ප කිරීම සඳහා පොම්පයකින් ලබා දිය යුතු සෛද්ධාන්තික බලය ජල බලය ලෙස හඳුන්වනවා. ඔව්. ඒකකය නිව්ටන් මීටර වේ. හරි? ඒකකය නිව්ටන් මීටර වලින් තමයි කියන්නේ. හරි? පැහැදිලි? ඔව්. මේකදී මේ ජල බලය කියලා කියන්නේ ජලය පොම්ප කිරීම සඳහා ඒ පොම්පයට ලබා දිය යුතු යම් සෛද්ධාන්තික බලයට තමයි ජල බලය කියලා කියන්නේ. හරි? මේකේ ඒකක ගත්තොත් නිව්ටන් මීටර වලින් තමයි කියන්නේ. එහෙනම් ජල බලය අපි මෙහෙම කියන්න පුළුවන්. Q කියන්නේ විසර්ජන ශීඝ්‍රතාවය. ඒ වගේම ρ කියලා කියන්නේ පොම්ප කරන ජලයේ ඝනත්වය. G කියලා කියන්නේ මෙතනද ගුරුත්වද ත්වරණය. H කියලා කියන්නේ මුළු හිස. හරි? මෙන්න මේ ටික බෙදනවා 3.6යි
දහයයි හය හය වෙනි බලය. පැහැදිලි බෙදපුවාම මෙන්න මේ සමීකරණය දාලා ගත්තාම එන්නේ ජල බලය. බොහොම සරලව කිව්වොත් මෙන්න මේ සමීකරණයට දාලා ගත්තාම එන්නේ ඒ අදාළ පොම්පේ ජල බලය. බලය හරි. ඒ කියන්නේ මේ අදාළ පොම්පයට ජල ඉසවීම සඳහා ලබා දිය යුතු සෛද්ධාන්තික බලය තමයි එන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ සමීකරණය ජල බලය මෙන්න මේක මේ සමීකරණ හොඳට මතක තියාගන්න. වෝටර් පවර් Q රෝ GH බෙදනවා 3.6යි 10යි 6 වෙනි බලය. හරි බෙදන. එතකොට Q වලින් මෙතනදි කියවෙන විසර්ජන සීඝ්‍රතාවය, රෝ වලින් කියවෙන පොම්ප කරන ජලයේ ඝනත්වය, G වලින් කියවෙන ගුරුත්වද ත්වරණය, H වලින් කියවෙන මුළු හිස. පැහැදිලි කතාව නේද? රයිට්. පොම්පයක ඊළඟ තමයි ජල පොම්පයක ජල බලය තීරණය කිරීම බලපාන කරු. අපි බලමු දැන් මේ ජල පොම්පයක ඒ අදාළ ජල බලය තීරණය කිරීමට ඒ බලපාන කරුණු මොනවද කියලා. රයිට්. පළවෙනි එක තමයි ජල අවශ්‍යතාවය. හරි අනිවාර්යෙන් ජල අවශ්‍යතාවය බලපානවා. දෙවෙනි එක තමයි ජල පෙබේ පිහිටි ස්ථානය. හරි ජල පෙබේ පිහිටි ස්ථානය බලපාන. ඒ වගේම පොම්පේ ස්ථාපන කරන ස්ථානය. හරි පොම්පය ඒ අදාළ ජල පොම්පය ස්ථාපනය කරලා තියෙන ස්ථානය බලපාන. ඒ වගේම ජලය පොම්ප කරන පැය ගණන බලපාන. රයිට්. ජල පොම්ප පොම්ප සාමාන්‍යයෙන් මෙතන ජල පොම්ප කියලා එන්නේ. හරි ජල පොම්ප. හරි ල කියලා තියෙන මෙතන වැරදිලා පොම්ප. හරි ඔව් ජල පොම්ප සාමාන්‍යයෙන් 100% කාර්යක්ෂම නොවන නිසා කේන්ද්‍රාවසාරි පොම්පේ පාජකය කැරගීමට යෙදී යුතු බලය ජල බලයට වඩා වැඩි වෙනවා. සාමාන්‍ය අපි දන්නවා සාමාන්‍ය මේ ජල පොම්ප කියන එක සාමාන්‍යයෙන් 100%ම කාර්යක්ෂම නැහැ. හරි? එතකොට මේ කේන්ද්‍රාවසාරි පොම්පේ පාජකය මත ඉම්පෙලරය කැරකවීමට යෙදී යුතු බලය අපි ගත්තොත් ජල බලයට වඩා වැඩි වෙනවා. ඔව්. අපි ගත්තොත් පොම්පයක් අපි ගත්තොත් ජල පොම්පයක් 100% කාර්යක්ෂම වෙන්නේ නැහැ. එම නිසා මේ කේන්ද්‍රාවසාරි පොම්පය ඒ ඉම්පෙලරය හරි කැරකවීමට යෙදී යුතු බලය සාමාන්‍යයෙන් ජල බලයට වඩා වැඩි වෙනවා. හරි එතකොට විදුලි මෝටරයට යෙදී යුතු බලය මෙන්න මේ සමීකරණය මතක තියාගන්න. ජල බලය බෙදනවා පැහැදිලිද? පොම්පේ කාර්යක්ෂමතාවය එළවුම් කාර්යක්ෂමතාවය ගුණ කරනවා විදුලි මෝටරේ කාර්යක්ෂමතාවය. නැවතත් කිව්වොත් විදුලි මෝටරයට යෙදී යුතු බලය සමානයි ජල බලය. හොයාගත්ත අපි ජල බලය බෙදනවා පොම්පේ කාර්යක්ෂමතාව ගුණ කරනවා එළවුම් කාර්යක්ෂමතාව විදුලි මෝටරේ කාර්යක්ෂමතාව. හරි මෙන්න මේ සමීකරණය මතක තියාගන්න. මේ අදාළ සමීකරණ ටික හරි මහා ලොකු දෙයක් නෑ. මේ සමීකරණ ටික හොඳට කටපාඩම් කරලා මතක තියා කොහෙන් ආවත් දෙන්න පුළුවන් විදිහට මතක තියාගන්න. හරි පැහැදිලි කතාව නේද? රයිට්. ඊළඟ කොටසට යමු. රයිට්. ජල පොම්පය තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක. ඔව්. අපි සාමාන්‍යයෙන් මේ ජල පොම්පය තෝරා ගැනීමේදී නිකන් ආවට ගියාට එහෙම තෝරගන්න බෑ. හරි? එතනදී ජල පොම්පය තේරීමේදී සලකා බැලිය යුතු සාධක කිහිපයක් තියෙනවා. රයිට්. පළවෙනි එක තමයි පෙබවේ පුනරාරෝපණ වේගය. එහෙම තමයි රීචාර්ජ් රේට් එක. හරි පෙබවේ පුනරාරෝපණ වේගය කියන්නේ ළමයි අපි ගත්තොත් මේ ජලය මේ බුග අපි කතා කරා බුගත ජලයේ පුනරාරෝපණ. එහෙම නැත්නම් අපි ගත්තොත් මීට කලින් කතා කරලා තිනවා මේ මම සරලව කියන්නම්කෝ මේකට පෙබවේ පුනරාරෝපණය කියලා කියන්නේ. අපි ගත්තොත් දැන් නිඳකනම් නිඳකින් ජලය ගන්නවා නම් ඒ ජල පෙබවේ. හරි ජලය අර උනන වේගය. හරි ජලය නැවත නැවත දැන් අපි ගත්තොත් මේ ජලය කියන දේ නිඳකින් ගන්න නම් පොම්පයක් දාලා ඒ පොම්පය සෝරි ඒ ජල පෙබ අනිවාර්යෙන් ජලය උනන් දෙපයි. හරි දැන් එකපාරක් දැන් පෑප් දෙකක් ජලය පාවිච්චි කරනකොට පොම්පයකින් ඇදලා ගන්නකොට ඉහළට ජලය ඔසවනකොට විසර්ජනය කරනකොට හරි ඒ අදාළ ජලය ටික ලිදේ හිඳලා යනවනම් හරි ඒක ගැටලුවක්. හරි මෙතනදී ජල පොම්පය තෝරා ගැනීමදී සැලකිය යුතු කරුණු තමයි අනිවාර්යයෙන්ම මේ පෙබවේ පුනරාරෝපණය. ඒ කියන්නේ ජලය කොච්චර මේ පෙබය ගත්තොත් ජල පෙබය ගත්තොත් කොච්චර වේගයකින් උනනවද කියන කාරණාව. ඊළඟට තමයි විසර්ජන සීඝ්‍රතාවය. ඒ කියන්නේ අපි ගත්තොත් විසර්ජන සීඝ්‍රතාවය කියන්නේ ජලය ඔසවන උපරිම සීමාව. පැහැදිලි? මුළු හිස. මුළු හිස කියලා කියන්නේ ස්ථාතික හිසයි සහ මේ ඝර්ෂණ හිස. හරි මෙන්න මේ කොටස් ටික අපි සලකා බලන්න ඕන. ප්‍රධාන වශයෙන් ඒ වගේම ලබාගත හැකි ශක්ති ප්‍රභවයේ ආකාරය හා ප්‍රමාණය. ඔව්. අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම දැන් මේ පොම්ප ගැන කතා කරොත් එීම අපි ගත්තොත් එීම මේ කරන්ට් එකෙන් එහෙම නැත්නම් ගෘහස්ත විදුලියෙන් දුවන පොම්ප තියෙනවා, වැඩ කරන පොම්ප තියෙනවා, ඒ වගේම ඉන්ධන භාවිතයෙන් වැඩ කරන පොම්ප තියෙනවා. එතකොට අපිට මේ පොම්පය තෝරා ගැනීමේදී හරි ඒ උචිතවන ඒ ප්‍රභවය අපි තෝරා ගන්න ඕනේ. කියන්නේ ශක්ති ප්‍රභවය හා ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට තමයි පොම්පේ අමතර කොටස් සඳහා වැයෙන පිරිවැය හා උපයෝගීතාවය. ඔව්. අනිවාර්යයෙන්ම පොම්පේ අමතර කොටස් සඳහා වැයෙන පිරිවැය සහ ඒ පිරිවැයක් දරලා මේ උපයෝගීතාවය කියලා කියන්නේ ඒ අදාළ පිරිවැයට අපිට සැලකිය යුතු ලාභයකින් මේ ජලය පොම්ප කරනවාද? හරි. ඒ වගේ අදහස් තමයි උපයෝගීතාවය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් පොම්පේ අමතර කොටස් සඳහා වැයෙන පිරිවැයත් ඒ වගේම ඒ
ජලපොම්පේට ඒ දරන පිරිවැය අනුව අපිට කෙතරම් දුරට මේක සාර්ථකද මේ ජලය පොම්ප කරන්න පුළුවන් උපයෝගිතාවය කියන්නේ ඒ වගේ අදහසක් එන්නේ හරි පොම්පේ අමතර කොටස සඳහා වැයෙන පිරිවැය අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕන මොකද අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම දැන් මේ ලොකු පිරිවැයක් දරන්න වෙනවා ඒ කියන්නේ අමතර කොටස සඳහා පොම්පේ දැන් යම් යම් කටයුතු වලදී අපි නඩත්තු කටයුතු වලදී අමතර කොටස සඳහා විශාල පිරිවැයක් වෙනවා ඒක ගැටලුවක් හරි ඒ වගේ මේ වියදම් කරන පිරිවැයට අපිට ලාභයක් එන්න ඕන පොම්පේ ඒක තමයි ප්‍රයෝගිතාවය කියලා කියන්නේ හරි ඒ වගේම ඊළඟ එක තමයි දැරිය හැකි මිල ඔව් අනිවාර්යෙන්ම මේ දැරිය හැකි මිල කියන දේ අපි අනිවාර්යෙන්ම ඒක ගැන හිතන්න ඕන මොකද අපිට පොම්පේ ගන්න අනිවාර්යෙන්ම දැන් අපි ගත්ත වෙළඳ පොලේ විවිධාකාර මිල ගණන් වලට තියෙනවා පොම්ප එතකොට අපිට මේ මිල දරන්න පුළුවන් ද කියන එක බලන්න ඒ වගේම ජලයේ ස්වභාවය අප්‍රදවයේ සහිතද රොන්මඩ සහිත ආදී ලෙස ඔව් උදාහරණ වශයෙන් ඉම්පෙලර වැසුණු පෙති සහිත පොම්ප පිරිසිදු ජලය සඳහා ඔ අනිවාර්යම මේ ජලයේ ස්වභාවය පිළිබඳ අපි සලකා බලන්න ඕන ජල පොම්පයක් තෝරා ගැනීමදී එතනදී අපද්‍රව්‍ය සහිත රොන්මඩ සහිත ආදී ජලය ලෙස අපි සලකා බලන්න පුළුවන් මේ කියන්නේ ජලය පිරිසිදුයිද පිරිසිදු නැද්ද කියන සාධක අනුව අපිට මේ ජල පොම්ප තෝරා ගන්න ඕන එතනදී ප්‍රධානශිම ඉම්පෙලරේ වැසුණු පෙති සහිත පොම්ප ප්‍රධානශිම පිරිසිදු ජලය සඳහා යොදා ගන්න පුළුවන් මෙතනදී තියෙනවා විවෘත ප්‍රති සහිත ජල පොම්පයක අර්ධ වැසුණු පෙති සහ වැසුණු පෙති සහිත එතකොට ඉම්පෙලරේ වැසුණු පෙති හරි කියන්නේ අදාළ මේ 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 ඉම්පෙලරේ මේ තියෙන පෙති මේ වැහිලා නම් තියෙන්නේ ඒ එතනදී අපි ප්‍රධානශිම පිරිසිදු ජලය පොම්ප කිරීම සඳහා ඒ අදාළ ජල පොම්පේ දා ගන්නවා ඒ වගේම ඊළඟට තමයි ජලය භාවිත කරන ලබන කාර්ය කුමක්ද යන්න අනුව ඔව් ප්‍රධාන වශයෙන්ම මේ ගෘහස්ථ කටයුතු සඳහාද කාර්මික අවශ්‍යතා සඳහාද වෙනත් කටයුතු සඳහාද යන්න උදාහරණ වශයෙන් ගත්තොත් ස්ප්‍රින්ක්ලර් ජල සම්පන්න පද්ධතියක් සඳහා පොම්ප කරන ලද ජලය වැඩි පීඩනයක් තිබිය නිසා ඉම්පෙලරය සංඛ්‍යාත්මක වැඩි පොම්ප භාවිත කළ හැකි ඔව් අනිවාර්යයෙන්ම ජලය භාවිත කරන ලබන කාර්ය අනුව අපිට තෝරගන්න වෙනවා ඒ අදාළ පොම්පය. මොකද ප්‍රධාන වශයෙන් දැන් ගත්තොත් ස්ප්ලින්ක ජල සම්පාදන පද්ධතිය සඳහා අනිවාර්යයෙන්ම වැඩි ප්‍රෙෂර් එකක් අපි දෙනවා. මොකද බින්දු බින්දු වැටෙන්න ඕන අපේ මෙතනදී මේ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් නේ මෙතන කතා ස්ප්ලින්ක. ඒ කියන්නේ විසිරුම් ජල සම්පාදන ක්‍රම. හරි. එතකොට විසිරුම් ජල සම්පාදන ක්‍රම වලදී ප්‍රධාන වශයෙන්ම වැඩි පීඩනයක් අවශ්‍ය වෙනවා. එතකොට මේ පීඩනය දෙන්න සුදුසු ජල පොම්පයක් අපිට තෝරගන්න වෙනවා. සාමාන්‍ය ගෘහස්ථ පරිභෝජනය සඳහා අපි කාර්යක්ෂමතාව අඩු පොම්ප භාවිත කරනවා සාමාන්‍යයෙන් ස්ප්ලින්ක එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් කර්මාන්ත සඳහා යොදා ගන්න වෙනමම ජල පොම්ප වැඩි පීඩනයක් ලබා දීම සඳහා. එතකොට කුමන කාර්ය සඳහාද එහෙම නැත්නම් ජලය භාවිත කරන ලබන කාර්ය කුමක්ද යන්න අනුව ප්‍රධාන වශයෙන්ම ජල පොම්ප අපිට තෝරා ගන්න පුළුවන්. ඊළඟ තමයි ජල ප්‍රභවයේ ගැඹුර. හරි ජල ප්‍රභවයේ ගැඹුර කියන එක අපි අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕන. නොගැඹුරු ජල ප්‍රභවයකට කේන්ද්‍රාවසාරි පොම්ප යොගය වෙනවා. ප්‍රධානශයෙන්ම නොගැඹුරු ලිඳක් නම් අනිවාර්යයෙන්ම කේන්ද්‍රාවසාරි පොම්ප අපිට යොදා ගන්න පුළුවන්. හරි දැන් ජල ප්‍රභවයක් ගත්තොත් දැන් ලිඳක් ගත්තොත් ප්‍රධානශයෙන්ම ගැඹුරු ලිඳ තියෙනවා. එතකොට ඒ වගේ ජල ප්‍රභව වලට සාමාන්‍යයෙන් වෙනමම තියෙනවා. හරි පොම්ප වර්ග මේ කේන්ද්‍රාවසාරි පොම්ප වලට වඩා වෙනමම ජල පොම්ප තියෙනවා. එතකොට නොගැඹුරු ජල ප්‍රභවයකට කේන්ද්‍රාවසාරි පොම්ප තමයි ගොඩක් දුරට යොග වෙන්නේ. ඒ අනුව ජල ප්‍රභවයේ ගැඹුර මත අපිට ජල පොම්පයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු සාධක වෙනවා. හරි රයිට්. ඊළඟ කොටස යමු. පොම්පේකින් එසවිය හැකි උපරිම හිසට වඩා ගැඹුර ඇති ලිඳකින් ජලය පොම්ප කිරීමට අපහසු විට මෝටර සහිත පොම්පය ලිඳ තුල ගිල්ලිය හැකි පොම්ප යොදා ගන්න අතර ඒවායේ ජලයෙන් ආරක්ෂා වීමට මල නොබෙදින ජල පේරක ආවරණයක් යොදා ඇත. ඔව්. අපි ධනුෂෙම ගත්තොත් පොම්පේකින් එසවිය හැකි උපරිම හිසට වඩා හරි ඒ කියන්නේ අපිට අතෝ චූෂණ හිස ගැන කතා කරන්නේ හරි ඒ කියන්නේ පොම්පේ ජල මට්ටමේ සිට චූෂණ නලයේ මධ්‍ය රේඛාව දක්වා එහෙම නැත්නම් මධ්‍ය චූෂණ හිසෙහි එහෙම නැත්නම් චූෂණ නලයේ මධ්‍ය දක්වා ජලය එසවීම තමයි ඔය චූෂණ හිස කියලා කියන්නේ මෙතනදී ප්‍රදර්ශනය කියන්නේ පොම්පේකින් එසවිය හැකි උපරිම හිසට වඩා හරි ගැඹුර ඇතුළතකින් ජලය පොම්ප කිරීමට අපහසු විට මෝටරය සහිත පොම්පේ ලිඳ තුල ගිල්ලිය හැකි හැකි පොම්පද යොදා ගන්න අතර ඔව් ප්‍රධානශයෙන් අපි දන්නවා ගොඩාක් ගැඹුරු ලිං වලට තමයි මේක කරන්නේ. කියන්නේ චූෂණ එසවුම් වැඩි. කියන්නේ අපි ගත්තොත් ගොඩාක් ගැඹුරු ලිං වල ගත්තොත් චූෂණ එසවුම් එහෙම නැත්නම් චූෂණ හිස ගොඩාක් වැඩි. එතකොට ඒ වගේ අවස්ථාවලදී අර හරි කාර්යක්ෂමතාවයෙන් යුතු පොම්පයක් තෝරා ගන්න අමාරුයි. ඉතින් ඒ ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් හැටියට බොහෝ දුරට නල ලිං වලින් වගේ. කියන්නේ නල ලිඳක් කිව්වම ගැඹුරු එහෙම නැත්නම් භූගත ජලය පාවිච්චි කරනකොට තමත් ගැඹුරට ඒ අපිට හරන්න වෙනවා. හරි අපි ගතෝ ලින් සඳහා ජලය එහෙම තමයි ලින් පාවිච්චි කරලා ගන්නේ
අපි ගත්තොත් භූගත ජලය. ඒතර මේ භූගත ජලය වියලි කලාපේ නම් ඉතාමත්ම ගැඹුරින් තමයි තියෙන්නේ. පිටලා තියෙන. හරි. එතකොට ඒ භූගත ජලය උඩට ගන්න නම් අනිවාර්යයෙන්ම ජල පොම්පයක් ඒ කියන්නේ අපි ගත්ත පිස්ටන් ආකාර ජල පොම්පකින් තොරව නිකන් නිකන් ජල පොම්පයක් අපි ගත්තොත් කේන්දාපසාරි ජල පොම්පයක් නම් අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් යම් ජල පොම්පයක් පාවිච්චි කරනවා නම් මොකද ගැඹුර වැඩි හින්දා එම ජල පොම්පේ ජලයේ ගිල්වා බහා තබලා තමයි අපි ජලය ඉහළට ඇදගන්නේ. ඒක තව තමයි මෙතන කියන්නේ. ඉතින් ඒ වායේ ජලයේ ආරක්ෂා වීමට ප්‍රදර්ශයෙන් මල නොබදින ජලපේරක ආවරණයක් යොදා තිනවා. මොකද ජලය ඇතුලේ තමයි පොම්පේ තියෙන්නේ. ජලය ඇතුලේ පොම්පේ තියෙනවා කියන්නේ පොම්පේ යකඩ වලින් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මේ පොම්පය ආරක්ෂා වීම සඳහා එහෙම තමයි මල නොකන්න. හරි මල කන්නේ නැති වෙන්න ප්‍රධාන වශයෙන්ම ජලපේරක ආවරණයක් යොදා තිබීම තියෙනවා කියලා තමයි කියන්නේ. හරි පැහැදිලි. එතනදී මම මේ පොඩ්ඩක් වැඩිපුර උත්සාහ කරන්න බැලුව මොකද ගෑල්ලා මට එහෙම නොතේරෙන හින්දා හොඳට මතක තියාගන්න චූෂණ හිස. එහෙම නැත්නම් චූෂණ එසවම ගත්තොත් එහෙම නැත්නම් චූෂණ හිස මම මෙහෙම කියනවා තේරෙන විදිහට ගෑල්ලා මට. ඒ කියන්නේ ගැඹුර වැඩි නල ලිඳකින් එහෙම නැත්නම් ගැඹුර වැඩි ලිඳකින් ජලය ඉහළට ඇදලා ගන්න නම් වෙනමම පොම්ප තියෙනවා. හරි. ඒ පොම්ප සාමාන්‍ය අපි එදිනෙදා පාවිච්චි කරන ගෘහස්ත පොම්ප නම් උඩනේ තියෙන්නේ. ගැනි ජලපෙබේට ඉහලින් තියෙන්නේ. හරි. නමුත් ගැඹුරු ලිං වලින් ජලය ඉහළට ඇද ගැනීම සඳහා ඒ අදාළ ජලයේ ගිල් වලා තියෙන පොම්ප තියෙනවා. හරි. ඒ පොම්ප ගැන තමයි මේ කතා කරේ. ඒතර ඒවායේ අපි ගත්තොත් එම් ප්‍රධාන වශයෙන්ම ජලයේ ගිල් වලා තියෙන මේ පොම්ප එතකොට ඒ පොම්ප මල කන එක වළක්වා යලීම සඳහා ජලපේරක ආවරණයක් අපි මේ පොම්පේ ආවරණය කරලා තියෙනවා. ඒක තමයි කියන්නේ. හරි. ගෘහස්ත පරිභෝජන සාමාන්‍ය පැයට ලීටර 4000ක් වන පොම්පයක් සුදුසු වෙනවා. පැහැදිලි? හරි. ගෘහස්ත පරිභෝජනයට පැයට ලීටර 4000ක් වන පොම්පයක් ඉතාමත්ම සුදුසු වෙනවා කියලා තමයි මේ කියන්නේ. හරි. පැහැදිලි? රයිට්. අපි ඊළඟ කොටසට යමු. ඔව්. කේන්දාපසාරි පොම්පයක් ස්ථාපනය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු. කේන්දාපසාරි පොම්පයක් ස්ථාපනය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු. ඔව්. චූසන එස උස අවම කර ගැනීමට හැකිතාක් දුරට ජල පුෂ්ඨයට ආසන්නව සවිකිරීම. ඔව්. අපි ගත්තොත් මේ කේන්දාපසාරි පොම්පයක් ස්ථාපනය කරනකොට ආවට ගියාට අපිට එහෙම ස්ථාපනය කරන්න බෑ. හරි. ඒකට තියෙනවා විදි කීපයක්. මොකද ආවට ගියාට මෙතන මෙතන තියෙනවා ජලපෙබේ. හරි මෙහෙම කරොත් හරි කියලා එහෙම බෑ. ඒකට තියෙනවා ප්‍රමිති ස්ටෑන්ඩඩ්. හරි. ඕනම වැඩ කර ප්‍රමිති තියෙනවනේ විදියක් තියෙනවනේ. ඒතරේ විදියට ජලපෙබය ස්ථාපනය කරනවා. අපි බලමු කොහොමද මේ සලකා බලන්න ඕන කාරණා මොනවද කියලා. රයිට්. මෙතනදී චූසනේ සොම් උස අවම කර ගැනීමට හැකිදා දුරට ජල පුෂ්ඨයට ආසන්නව සවිකිරීම. අනිවාර්යම මේ චූසනේ සොම් එහෙම නැත්නම් චූසන හිස කියන එක අවම කර ගැනීම සඳහා එහෙම නැත්නම් ජල මට්ටමේ සිට ජල පොම්පේ චූසන ඒ විවරේ හරි මධ්‍ය ලක්ෂ්‍ය දක්වා වූ මේ අදාළ කොටස හරි ඒ උස අවම කර ගැනීම සඳහා අපි දන්න වශයෙන්ම හැකිදා දුර ජල පුෂ්ඨයට ආසන්නව මේ මෝටරේ පොම්පේ සවිකරන්න ඕන. දේනික තමයි කාලගුණ තත්ත්වලින් හා සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට සුදුසු ආවරණ සහිත වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි සකස් කළ ගෘහයක් තුළ සවිකරන. ඔව්. අනිවාර්යෙන් මේ කාලගුණික තත්ත්ව අපි ගත්තොත් දැන් වර්ෂා වෙන්න පුළුවන්, පින්න වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ තත්ත්වවලින් ඒ වගේම සොර සතුරන්ගෙන් හරි මේ අදාළ ජල පොම්ප ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආවරණ සහිත වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි සකස් කළ ගෘහයක් තුල අනිවාර්යයෙන් මේ පොම්පය බහලා තබනවා නම් ඒ ඉතාමත් වටිනවා කියලා තමයි කියන්නේ. තුන්වෙනි එක තමයි පහසුවෙන් ළඟා විය හැකි තැනක සවිකිරීම. අනිවාර්යයෙන්ම මේ ජල පොම්ප සවිකිරීමේදී එම ජල පොම්පේ ළඟට පහසුවෙන් යාම් වීම කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ළඟා වීම කරන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? රයිට්. ඊළඟ කතාව තමයි පොම්පේ ක්‍රියා කරවීමේදී ඇතිවන කම්පන අවශෝෂණය කර ගැනීමට හැකිවන පරිදි ශක්තිමත් අත්විවරක් මත සවිකිරීම. අපි ගත්තොත් දැන් මේ පොම්පේ ක්‍රියා කරවීමේදී ප්‍රධාන වශයෙන් මේ ඇතිවන කම්පය කම්පන තත්වයක් ඇතිවෙනවා. ඒ කියන්නේ දැන් පොම්පයක් මේ ගත්තොත් ඔකට ගත්තොත් එහෙම දැන් මේ පොම්පය ක්‍රියාත්මක කිරීමේදී දැකලා ඇති කියලා මම හිතනවා සාමාන්‍යයෙන් පොම්පේ දෙදරනවා. හරි කම්පනයක් ඇතිවෙනවා. ඒතකොට ඒ කම්පන අවශෝෂණය කර ගැනීමට හැකිවන පරිදි ශක්තිමත් අත්විවරක් මත ඒ අදාළ පොම්පය සවිකර ගන්නවා. සාමාන්‍යයෙන් නට් දාලා තද කරලා තමයි තියෙන්නේ. හරි. ගෙන් කොන්ක්‍රීට් වේදිකාවක් මත තමයි මේ අදාළ පොම්පය සවිකරලා තියෙන්නේ. පැහැදිලි? රයිට්. චූෂණ සහ විසර්ජන නල පද්ධතිය නැමි වලින් අඩු ඍජු හා කෙටි නල පද්ධතිය සමාන තිබෙනවා. ඔව් අනිවාර්යම කේන්දාපසාරි පොම්පයක් ස්ථාපනය කිරීමේදී මෙය සලකා බැලීම ඉතාමත් වැදගත්. මොකද චූෂණ හා විසර්ජන අපි ගත්තොත් එම චූෂණ කියලා කියන්නේ ජලය, ඒ කියන්නේ අදාළ ජල පොම්පෙන් ජල පෙබවෙන් ජලය ඉහළට ඇද ගන්නා නලය සහ විසර්ජන නලය කියලා කියන්නේ ජලය ඇදගත්තට පස්සේ
ජල පොම්පෙන් එළියට පිට කරන නල විසර්ජන නල පද්ධතිය කියන්නේ හැම වෙලෙම නැමි වලින් අඩු වෙන්න ඕන. ඒ වගේම ඍජු ඍජු කියලා කියන්නේ කෙලින් තියෙන කෙටි නල පද්ධතියකින් සමන්විත වෙන්න ඕන. පැහැදිලිද කතාව? ඊළඟ තමයි චූෂණ නලයේ වායු රෝධක වෙන නිසා විදිහ. ඔව් අනිවාර්යයෙන්ම චූෂණ නලය වායු රෝධක වෙන නිසා සවි කරන්න ඕන. මොකද නැත්තම් අනිවාර්යයෙන්ම හුලං අදිනවා කියලා කතන්දරයක් තියෙනවා. එතකොට එතෙන්දි ගැටුවක් වෙනවා. ඉතින් ඒ හින්දා මේ චූෂණ නලය එහෙම නැත්තම් මේ ජල පෙබවයට මේ පොම්පෙන් දාලා තියෙන නලය හරි අනිවාර්යයෙන්ම වායු රෝධක වන ලෙස සවි කරන්න ඕන. මොකද මේ චූෂණ සහ විසර්ජන නල පද්ධතිය නැමලින් අඩු සා මේ කලින් කතාව ඍජු කෙටි නල පද්ධතියකින් සමන්විත වෙන්න ඕන කියන්නේ. ඒ කියන්නේ දැන් මේක කොච්චරවත් අපි ගත්තොත් එහෙම නැමි වලින් ඒ කියන්නේ වැඩි නැමි ප්‍රමාණ වලින් හරි ටිකක් දිගු නල පද්ධතිය නම් ඝර්ෂණය වැඩිලා ඒ ජල පරිමාවේ පිටතට එන ජල පරිමාවේ පීඩනය අඩු වෙන්න පුළුවන්. හරි ඉතින් ඒක ගැටලුවක් වෙනවා. ඉතින් එහෙම වුණොත් ඒ හින්දා තමයි චූෂණ සහ විසර්ජන නල පද්ධතිය පද්ධතිය නැමි වලින් අඩු ඍජු හා කෙටි නල පද්ධතියෙන් සමන්විත වීම වැදගත් කියලා කියන්නේ. ඒ වගේම චූෂණ නලයේ වායු රෝධක වෙන ලෙස සවි කරන්න ඕන. ඊළඟ කතාව තමයි ලිඳ තුල වූ ජල මට්ටම අනුව ලිඳේ පතුලේ සිට සෙන්ටිමීටර් 40ක් බහලින් පිහිටන පරිදි PVC නල එකිනෙකට සම්බන්ධ කර අවසාන නලයට අදාළ පා කපාට ෆුට් වැල් සවි කිරීම. ඔව්. මෙතනෂ මෙතන මේ කියන්නේ ලිඳ තුල වූ ජල මට්ටම අනුව මේ ලිඳේ පතුලේ සිට හරි සෙන්ටිමීටර් 40ක් පහලින් පිහිටන පරිදි ඒ අදාළ PVC නල එකිනෙකට සම්බන්ධ කරන්න ඕනේ. මේ කතාවනේ චූෂණ නලයේ සම්බන්ධව. හරි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මම මෙතනම ඇඳලා පෙන්වන්න පුළුවන් නම් හොඳයි. දැන් මෙහෙම ලිඳ තියෙනවා. හරි මෙතන මෙහෙම ලිඳ තියෙනවා. හරි මෙතන ජල පොම්පේ තියෙනවා. බලන්න මේ මෙතන ජල පොම්පේ තියෙනවා. හරි එතකොට මෙන්න මෙහෙම මේ ලිඳට නලය දාන්න ඕනේ ඉතින්. හරි ඔන්න ඔය නලයට තමයි චූෂණ නලය කියලා කියන්නේ. හරි පැහැදිලි. චූෂණ නලය කියන්නේ ඔන්න ඕකට. හරි මෙතන ලිඳ. හරි පැහැදිලි. එතකොට මෙන්න මේ චූෂණ නලයට දානවා ෆුට් වැල් එකක්. මේ යටට දානවා පොඩි ගෙඩියක් වගේ එකක්. හරි පොඩි හක් ගෙඩියක් වගේ එකක් දානවා. හරි ඕකට තමයි ෆුට් වැල් කියලා කියන්නේ. පැහැදිලි. එතකොට මෙන්න මේ ෆුට් වැල් එක ලිඳ පතුලේ සිට සාමාන්‍ය සෙන්ටිමීටර් 40කට පහලින් පිහිටන පරිදි. හරි ලිඳ පතුලේ සිට සෙන්ටිමීටර් 40කට පහලින් පිහිටන පරිදි PVC නල එකිනෙකට සම්බන්ධ කරන්න ඕනේ. කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ලිඳ මෙය සාමාන්‍යයෙන් මේ ජල මට්ටමේ සිට සෙන්ටිමීටර් 40කට පහලින් පිහිටන පරිදි PVC නල එකිනෙක සම්බන්ධ කර අවසානයේට මේ ෆුට් වැල් එක සම්බන්ධ කරන්න සවි කරන්න කියන එක තමයි ඔය කියන්නේ. පැහැදිලි කතාව නේද? හරි. රයිට්. ඊළඟ කොටස යමු. රයිට්. කේන්දාපසාරි පොම්පය නිසිලට නඩත්තු කිරීම. ඔව්. අපි ගත්තොත් කේන්දාපසාරි පොම්ප ප්‍රධාන වශයෙන්ම ඔහේ හයි කළා දාලා දැන් ජල පෙබේ ළඟ ඔහේ හයි කළා දාලා ආවට එහෙම ජලය එන්නේ නැහැ. එතකොට මේ කේන්දාපසාරි පොම්ප ගත්තොත් ප්‍රධාන වශයෙන් නඩත්තු කටයුතු ගත්තොත් දෛනික සතියකට වරක් සිදු කරන නඩත්තු කටයුතු, ඒ වගේම මාසික නඩත්තු කටයුතු කියලා ප්‍රධාන කොටස් තුනකට අපි බෙදනවා. හරි එතකොට පොම්පෙන් හෝ උපාංග වලින් පළවෙනි එක තමයි දෛනික නඩත්තු කටයුතු. පොම්පෙන් හෝ උපාංග වලින් ජලයේ කාන්දුවේදී පරීක්ෂා කරනවා. අපි දිනපතා බලන්න ඕන මේ පොම්පෙන් හෝ ඒ උපාංග වලින් ජලයේ කාන්දුවේදී පරීක්ෂා කරලා බලන්න ඕනේ. අදාළ නල පද්ධතියෙන් මේ පොම්ප වලින් ජලයේ කාන්දුනවද කියලා බලන්න ඕනේ. දෙවෙනි එක තමයි දෛනික සිදු කරන්න ඕන කතාව තමයි විදුලි ධාරාව, වෝල්ටියතාව, ධාරිතාව හා පිටකිරීමේ නලයේ පීඩනය පරීක්ෂා කිරීම. හරි. ප්‍රධාන වශයෙන් විදුලි ධාරාව, වෝල්ටිය ධාරාව, ඒ වගේම ධාරිතාව හා මේ අදාළ ඒ ජලයේ පිටකිරීමේ නලය, හරි, පීඩනය පරීක්ෂා කරන්න ඕන. මේ නලය නිකන් අසාමාන්‍ය විදියට ප්‍රෙෂර් එකක් තියෙනවද කියන දේ අපි බලන්න ඕන. ඔව්. මෙම රාශි දිනපතා එකම අගයන් පෙන්වන්නේ නම් එකම ධාරාවෙන් පොම්පේ ක්‍රියාත්මක වේ. ඔව්. අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙන්න මේ ඉහලින් කියපු රාශි ප්‍රධාන වශයෙන්ම දිනපතා එකම අගයක් පෙන්වනවා නම් එකම ධාරාවෙන් පොම්පේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සතියේ වරක් සිදු කරන නඩත්තු කටයුතු විදිහට මෝටරෙන් අසාමාන්‍ය ශබ්ද ඇතිවේදයි පරීක්ෂා කරන්න ඕන. අනිවාර්යම සතියකට වරක් අපි පොම්පේ ළඟට ගිහිල්ලා මෝටරෙන් අසාමාන්‍ය ශබ්ද ඇති වෙනවද කියන දේ පරීක්ෂා කරලා බලන්න ඕන. රයිට්. ඊළඟට තමයි මාසික නඩත්තු කටයුතු. ඔව්. මාසික නඩත්තු කටයුතු. ඒක තමයි තමයි ප්‍රධානම බෙයාරි ආදී ස්නේහන කිරීම. ඔව්. අපි ගත්තොත් හැම මාසයක් පාසාම, ඒ කියන්නේ මාසයක් පාසා අනිවාර්යෙන් බලන්න ඕන මේ පොම්පේ තියෙන බෙයාරින ආදිය ඔයිල් එකක් දාලා ස්නේහණය කිරීම. කියන්නේ ඔයිල් දාලා හොඳට මේවා ලිහිසි ද්‍රව්‍ය ඒ වගේ දේවල් දාලා හොඳ ස්නේහණය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම කොටස් ගලවා ශුද්ධ කිරීම. අනිවාර්යයෙන්ම කොටස් ගලවා ශුද්ධ කිරීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම ගෙවි ඇති කොටස් මාරු කරන්න ඕන අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් මාසිකව මේ ජල පොම්පේ ගෙවි ඇති කොටස් ටික අනිවාර්යයෙන්ම මාරු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. හරි. ඒ ඔය ටික තමයි කේන්දාපසාරි පොම්පේක
නඩත්තු කටයුතු විදිහට අපිට සලකන්න වෙන්නේ. රයිට්. අපි ඊළඟ කොටස යමු. කේන්දාපසාරි පොම්පල ඇතුළේ ඇති දෝෂ හා ඒවට පිළියම්. ඔව්. ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් කේන්දාපසාරි පොම්පල ඇතුළෙන්ද පුළුවන් දෝෂ තියෙනවා. ඒ අදාළ දෝෂ වලට හේතු තියෙනවා. ඒ වගේම පිළියම් තියෙනවා. ඉතින් මේවා හොඳට ඔබට අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න මතක තියාගන්න මොකද අනිවාර්යෙන් එන්න පුළුවන්. රයිට්. පළවෙනි දෝෂය තමයි විදුලි මෝටරෙන් අසාමාන්‍ය ශබ්ද ඇති වීම. දෙවෙනි දෝෂය තමයි විදුලි සැපයුවද මෝටරේ ක්‍රියා නොකිරීම. හරි. තුන්වෙනි දෝෂය තමයි මේ කේන්දාපසාරි පොම්පල ඇති වෙන්න පුළුවන්. පොම්පය ක්‍රියා කළද චූෂණ නලයේ දිගේ ජල ඉහළට ඇදීමක් සිදු වෙනවා. හරි. ඔව් ප්‍රධාන වශයෙන් බලමු පළවෙනි දෝෂයේ හේතුව. බෙයාරින් හෝ පුෂ් ගෙවි තිබීම. ප්‍රධාන වශයෙන් මේ පොම්පල බෙයාරින් හෝ පුෂ් ගෙවි තිබීම හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම මේ විදුලි මෝටරෙන් අසාමාන්‍ය ශබ්දයක් ඇදෙන්න පුළුවන්. පිළියම තමයි ගලවා අලුතින් සවි කිරීම. ඒ ගෙවි ඇති කොටස් ප්‍රධාන වශයෙන්ම ගලවා අලුතින් සවි කිරීම. දෙවෙනි එක තමයි OTOC. හරි TOC ස්විච් එක වැසී තිබීම. ඉතින් ඒකට කරන්න පුළුවන් පිළියම තමයි එම ස්විච් එක නැවත බාක් ක්‍රියා කරවීම. දෙවෙනි එක තමයි විදුලි රැහන් විසන්දිය තිබීම පිළිසි තිබීම සතුන් හානි කර තිබීම. ඔව් ප්‍රධාන වශයෙන්ම මේ විදුලිය සැපයුවද මෝටරේ ක්‍රියාත්මක නොවීමට දෙවෙනි කාරණාව තමයි විදුලිය රැහන් විසන්දි වී තිබීම. ඒ වගේම පිළිසි තිබීම සතුන් හානි කරලා තියෙන පුළුවන්. ඉතින් ඒකට පිළියම තමයි එම විදුලි රැහන් යථා පරිදි අලුත් වැඩියා කර ගැනීම. හරි. ඒකට පිළියම තමයි වෙන්නේ විදුලි රැහන් යථා පරිදි අලුත් වැඩියා කිරීම. රයිට්. තුන්වෙනි එක තමයි පොම්පේ ක්‍රියා කළද චූෂණ නලය දිගේ ජල ඉහළට ඇදීමක් සිදුන. ඔව් මේට හේතු තමයි ජල පොම්පේ සිට පා කපාටේ දක්වා වූ නලයේ වාතය රැඳීම. අපි කතා කරමු මීට කලින් කතා කරා මේ චූෂණ නලයේ වායුව. හරි වායු රෝධක නලයක් තියෙනවා නැත්නම් හුලං අදිනවා. මොකද ඉතින් පිළියම තමයි ප්‍රයිම් ප්ලග් එක විවෘත කර චූෂණ නල මාර්ගයේ වාතය පිටවන තෙක් ඒ ජලයෙන් පුරවා ගැසීම. උපදර්ශම මේ චූෂණ නලය අපිට පුළුවන් අපි ගත්තොත් මේ කේන්දාපසාරි පොම්පේ එක් ස්ථානයක් තියෙනවා. එය මේ මූඩිය ඇරලා අපිට මේ චූෂණ නලය මේ සම්බන්ධ නලය එතනින් තමයි සම්බන්ධ වෙන්නේ මේ කේන්දාපසාරි පොම්පේ. ඉතින් එතනින් අපිට පුළුවන් ඒ විවෘත කරලා ප්‍රයිම් ප්ලග් කියන එක කොටස විවෘත කරලා ජලය පුරවන්න. එතකොට ජලය පුරවන් පස්සේ අනවශ්‍ය විදිහට වාතය කියන දේ ඉවත්ලා යනවා. ඊළඟ පා කපාටේ ජලය කාඳු වෙනවා. අලුත් වැඩියා කරන්න නොහැකි නම් නව කපාටයක් නැවත සවි කිරීම. මේ සාමාන්‍ය පා කපාටේ කියන්නේ සාමාන්‍ය ගමේ ගොඩේ කියන්නේ පුට්ටෑල් ගෙඩිය කියලා. හරි ගමේ ගොඩේ. හරි දැන් මේ පැති වල කියන්නේ ඔකට පුට්ටෑල් ගෙඩිය කියලා කියන්නේ. පුට්ටෑල් එක නිකන් ගමේ ගොඩේ නිකන් සාමාන්‍ය ඉතර උගත්කමක් නැති මිනිස්සු කියන්නේ පුට්ටෑල් ගෙඩිය කියලා. හරි පුට්ටෑල් ගෙඩිය ඕම් වචනයක් කියන්නේ. පුට්වැල් සමාන හරි වචන තමයි ෆුට්වැල්. හරි ඉතින් ඒ වචන තමයි ගමේ ගොඩේ මිනිස්සු කියන්නේ පුට්ටෑල් ගෙඩිය කියලා. හරි ෆුට්වැල් වැල් එක. අන්න එතනින් බින්දට තමයි ගමේ ගොඩේ කියන්නේ පුට්ටෑල් ගෙඩිය කියලා. එතකොට මෙන්න මේ ෆුට්වැල් එක අපි ගත්තොත් එම අලුත් ඇඩියා කරන්න බැරි නම් හොඳ අලුත් එකක් ගන්න එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. රයිට්. ඊළඟ කතාව තමයි ඉම්පෙලරේ කරකවන දණ්ඩ හා පොම්පේ වොලියුම් ක්‍රේසින් එක අතරින් ජලය කාදු. ඔව් මෙයට ප්‍රධාන වශයෙන් ජල මුද්‍රාව ගෙවි ඇති බැවින් අලුත් ජල මුද්‍රාවක් එහෙම නැත්නම් වෝටර් සීල් එකක් අලුත් වෝටර් සීල් එකක් අපිට දාන්න පුළුවන්. ඊළඟ තමයි නව ඉම්පෙලරයක් සවි කිරීම හා ඒ සමානව ජල මුද්‍රාවද සවි කිරීම. ඔව් ප්‍රධාන වශයෙන් ඔය වෝටර් සීල් එකක් සහ අලුතින් ජල අලුතින් ඉම්පෙලරයක් සවි කිරීම අපිට වැදගත් වෙනවා. එතකොට කේන්දාපසාරි පොම්ප සහ පිස්ටන් පොම්ප එහෙම නැත්නම් ජලයේ සොයීම සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ යාන්ත්‍රීකරණය කියන පාඩමේ මේ පමණයි. එතකොට මේ කොටසින් පස්සේ තියෙන්නේ අපිට බිංදු ජල සම්පාදන පද්ධතිය, ඒ අවශ්‍ය උපාංග, ඒ වගේම විසුරුම් ජල සම්පාදන පද්ධතිය, ඒ හා සම්බන්ධ උපාංග. ඉතින් ඒ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් නැවතත් අපි මේ වගේ අලුත් වීඩියෝකින් හම්බ වෙන්නම්. ඉතින් එතකන් මේ වීඩියෝ එක කොටි බලන්න. හරි. එහෙනම් සුබ දවසක් වේවා. රයිට්.